සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. වේදිකාවේ අසුන්ගෙන සිටින මට ප්‍රථමව ඔබ ආමන්ත්‍රණය කරපු ඔබේ දිස්ත්‍රික්කයේ නායකයා අපේ පක්ෂයේ මධ්‍යම කමිටු සමාජික ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආදරණීය ධම්මික පටබැඳි වෛද්‍ය සහෝදරයන් අවසරයි. ඒ වගේම ජාතික ජන බලවේගයේ ජාතික කමිටු සමාජික ආදරණීය මුනි සහෝදරයන් අවසරයි. ඒ වගේම මගේ කතාවට ප්‍රථමව ඔබව සතුටටපත් කළ අපේ රටේ ප්‍රවීණ ගායක ආදරණීය ක්‍රිෂාන්ත ඉරන්දක සහෝදරයා ප්‍රමුඛ වේදිකාවේ සිටින කෑගලු දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ විධායක සභිකේනි, ඒ වගේම අද තේරීපත් වුණු කෑගලු ආසනේ සංවිධායක මණ්ඩලයේ සහ විධායක සභාවේ ආදරණීය සහෝදරියනි, සහෝදරවරුනි, පැමිණ සිටින ආරාධිත අමුත්තනි, ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය, දුවේ පුතේ, මාධ්‍යවේදී හිතවතුනි, සියලු දෙනාගේම අවසරයි. මම පළමුවෙන්ම සතුටු වෙනවා අද ඔබේ ආසන සමුළුවට මේ විදිහට ඇවිල්ලා කතා කිරීමට ලැබීම සම්බන්ධයෙන්. මම ප්‍රථමයෙන්ම සුබ ප්‍රාර්ථනා කරනවා, සත්‍ය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා අද මේ තේරීපත් වෙච්ච සංවිධායක මණ්ඩලයටත් නිලධාරී මණ්ඩලයටත්. මේ කෑගල් ආසනේ ලක්ෂයකට ආසන්න ජනතාවක් තමන්ගේ අනාගත ඉරණම තීන්දු කරන්න, අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ ආසනේ ගොඩනගන්න ඔබට සුවිශේෂ වගකීමක් තමයි අද මේ පැවරුවේ. අන්න ඒ සඳහා තමයි සුබ පැතුවේ. අන්න ඒ සඳහා තමයි ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරේ. මේ නායකත්ව මණ්ඩල දෙකට පැවරිච්ච ප්‍රධාන වගකීම් දෙකක් තියෙනවා. එකක් තමයි එන ඕනෑම ඡන්දයකදී මේ කෑගල් ආසනය මාලිමාව ලකුණෙන් ජයග්‍රහණය කරවලා දෙන්න මේ නායකත්වයේ ගමේ බිමේ වැඩ කරන එක ප්‍රධාන වගකීම. මම හිතනවා දැන් අපි රට පුරා මේ වගේ ආසන සමුළුවලට යන නිසා අද මේ ශාලාවත් පිරි ඉතිරි ගිහිල්ලා එළියෙත් මේ විදිහට ජනතාව පිරි ඉතිරි යාමෙන් අද මේ කෑගල් ආසනේ මාලිමාවේ කඳ උරක් ගොඩ නැගුවා වගේ මේ තියෙන්නේ. මේකෙන් කියන්නේ එක දෙයක්, සිකුරු ලෙසම ඊළඟ එන ඕනෑම ඡන්දයකදී කෑගල් ආසනේ ජයග්‍රහණය පොදු ජන ජයග්‍රහණය වෙනුවෙන් මාලිමාව සූදානම් කියන පණිවිඩය මේකෙන් දෙන්නේ. එන මේ නායකත්වයට එක පැවරිලා තියෙනවා. ඒක ඉතින් ඉතා ඉහළ අයුරින් ඉටු කරන්න සෞදුන්ට පැවරෙන වගකීම. දෙවැනි වගකීම, වගකීම් දෙකක් තියෙනවා කුවානේ. දෙවැනි වගකීම මේ බිඳ වැටිච්ච මාතෘභූමිය ගොඩනගන්න ඡන්ද විතරක් එකතු කරලා හරියන්නේ නැහැ. මේ ආසනේ සකල විද බලවේග එක ඒකරාශී කරලා සාධාරණ යුක්ති සහගත ලෙස මේක ඉන්න අහිංසක සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ ගැටලු විසඳීම සඳහා මාලිමාවේ ජනාධිපති, මාලිමාවේ ආණ්ඩුව, මාලිමාවේ පළාත් සභා බලය, පළාත් පාලන ආයතන බලයන් එක්ක එකතු වෙලා මේ නායකත්වයට තියෙනවා මේ ආසනය අපි ඉලක්ක කරන තැන්ට කෙටි කාලෙකින් ගේන්න. අන්නේ සඳහා තමයි සුබ ප්‍රාර්ථනා කරේ. ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරේ. ඊළඟට මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේ කාර්ය මේ නායකත්වයට විතර පවර්ලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේ සඳහා පක්ෂෙන් මේ කිසිදු කෙනෙකුට දීමනාවක් පඩියක් අපි ගෙවන්නේ නැහැ. මේක ස්වේච්ඡාවෙන් තමයි මේ සියලු දෙනා බාරගෙන තියෙන්නේ. ඒ සඳහා සුදුසුකම් තියෙන අය තමයි මේ පත් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ අයට මේ ගම්බින් වල අපේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් නගර වැසියෝ දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට දැන් ඔබත් එක කතා කරගන්න තියෙන ඊළඟ කරුණු ගණනාවක් තියෙනවා සාකච්ඡා කරන්න. අද රටපත් වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපේ කතික සහෝදර විවිධ ලෙස සාකච්ඡා කරා. මාත් බලාපොරොත්තු වෙනවා අද රටේ තත්ත්වය ඔබත් එක්ක යමක් කතා බහ කරන්න. ඊළඟට අපි මේ රටේ ජයග්‍රහණය ගන්න කොහොමද ගන්න පුළුවන්ද කියන කාරණේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න තියෙනවා. තුන්වෙනි කාරණේ හැටියට අපි බලය විතරක් අරගෙන බෑ. මේ අසාධ්‍ය මට්ටමේ තියෙන මාතෘභූමිය මේ රට ගොඩනගන්න අපේ තියෙන වැඩපිළිවෙල ප්‍රතිපත්තිය කොහොමද කියලා ඔබත් එක්ක යම් මට්ටමක සැකවින් සාකච්ඡා කරගන්න තියෙනවා. එතන කාරණා තුනක් සාකච්ඡා කරගන්න යම් වෙලාවක් ලබා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එක, මේ රට මූණ දීලා තියෙන තත්ත්වය ගැන කතා කිරීම. දෙක, මේ රටේ අපිට ජයග්‍රහණයක් ගන්න අපි කොහොමද සැලසුම් කරලා තියෙන්නේ, ජයග්‍රහණයක් ගන්න පුළුවන්ද බැරිද කියන කාරණේ සාකච්ඡා කිරීම. තුන්වෙනුව, මේ රට ගොඩනගන්න ඔබ අපි කොහොමද ප්‍රතිපත්ති සැලසුම් සකස් කරලා තියෙන්නේ කියන එක සාකච්ඡා කරගන්න. දැන් අපි පළවෙනි කාරණයට ගියොත්
Apa yang mereka rata mohon dila tiada thatte, meten mami hitenwa terin, hamadin atam terma daru ant pawa terinwa. Apa yang jiwit khali, mereka mohon dila tiada itam bayan ke thatte, tamai mereka mohon dila tiada itam bayan ke thatte, tamai mereka mohon dila tiada. Mereka andur yugya, apa yang jiwit khali apa istilah dekala ne. Mereka daru nu ma prasnya kaiti apa andur kene tibuna tissa urdi yugya tibuna kila, aurdu tiak akandu yugya tibba. Hebat ya yugya tibun khali mene mehema unene. Mereka unen ayat itu, mereka kalau benar, eva mereka kalau unen ayat, ekian ni yudde hendai kian ekane bayi, yudde meja beriye, yam minis sunte jiwat tenne puluan tatyak tibuna, yudde tibunu kalau manggo bengahanwa, merate wajjo ru engineer ru acharo ru mahacharo ru minamudal hekia awat ien katye mevidir rata ater lagi ad, buddhi matung merate ater lagi ad, dana matung merate ater lagi ad, minis sunte merate paunad, neni. Mereka paham ini. Yudha kali uturun agen hirpawa minisub boleh sa me matru bumi hitiya me dakuni balap pradesh oleh jantab hitiya me vidita ter lagi ini. Yudha tibunu khalit nonu vidita perate buddhi matung vege me rata atehre yanawa kian ni khocir barapatla prasnya digela kalpana kala balat loke watinam sampatamukad dord rupial ne. Loke watinama sampata tamai ratak sangwardhane karanna tiyana sampata tamai manava sampata. Manava sampate buddhimey manava sampata tamai ratakata tiyana balagatuma sampata. Buddhimey manava sampata. Vidyachnyo maha ubatum vruttiya vedin ewa maha manava sampata. Divunu ratawal salli gewala buddhimatun e ratata gennagena puravasibhave deela padinchi karagannawa. Enna kiyana wata wananawa. Aradhana kerlagi ini padin cikir ganna. Buddhi matung ini rata lalu ada ganna. Apa rata? Buddhi matung itu yang parah adalah tiennama yang negiela. Lankawa meten sakat jauh nape katik sahodrungi. Bisa saja wajdur rata teherla yano. Wajdur yano. Engineer yano. Achari mahachari yano. Mangahanyo bedarua khatat bar din hadan mirati. Mereka patla tienn tatte kocir barapatla dikila kalpana kala balan. Tel poling, gas poling, tiada kita api part behala udjochen ekra. Tel neti unut nawatin ni wahana, behet neti unut wajdur neti unut nawatin ni jiwit. Adik mera te siddha bimin tiena, bal behet evil la tiena, sallekar me akkeragan dupakaran neti bela tiena, adal wajdur neti bela tiena, adik te jiwit oli minis wandi ge bimin tiena. Me dusta palekyo, wahwah panna dan do ni nebde, obat api sahatika kerla tiena. Me Rajapaksa ranil lagi palneta, mereka ekter kalyak inna idetian ni naya aniwari majati kejar balu lagi. Mohon palawa hari ini pulang palawa ini berhati ma, palawa hari ini suda nam kena api panibide dini. E panibide nikan niwe iden ni arka torala dini. Ei, apa misu meren kang api balang ini? Apa yang kita budhi matungin tor khana khanatta, thanta arya buat patunat pasi kohmad ratak khadan ni, kalpana kala balan. Buddhi matung begging ahimi benua, yudha kali mihem siddhu ni ne. Yudha tibun kali biyapara tibuna, yudha tibun kali karma antat tibuna. Ada begging karma antat biyapara vetenua, akarma antat benua, maha karma antat vetenua, regi raksa lakshagan ning ahimi benua, adayam badu geupua ahimi benua, apanaya nekala dolar apuan neti benua, ehem ratako bapi inni, tere namad, ratam makar katakata thallu korunua kela Rajapaksala ranilla ekatuela. Madya kienawa rata gulayanawa kiela ne rata walakata tallu karmin tibenawa annevan mohotakai api me ekathu wenne einda obatat matat jutukamak tiyenawa wagakimak tiyenawa mewa deka deka ahaka balagena inna puluwan kamak ne kiela loke kirtimat natyakarwi darshanike kariyata salakana kenek sheshra sahithyawedi Bertolt Brecht mehema kiela tiyenawa loke tiyena narakama nugakkama tamai deshapalana nugakkama kiela. Desapan nugat kama maha narakai kila tienno. Apa rata samahat ugat tu innoa, acharo ru mahacharo ru innoa. Ugat bawanan satyai, buddhi buddhi mat bahwin thorai. Desapan nugat bahwin yuktai. Endapi wahwah desapan ugat kama sapurgan doni. Iti me samulu tiela. Api me kata phavatla, yam yam sangwad hadla, madde tevilla kiela, lipilekan acchughala. Me rata Api mahansikan, apa denumi pramana itu, samajye deshpal ni ko washing, sabi sakti mat keran, yam buddhya klabadin. Inda obatat tevagatimatienna obe nyati inte mitre inte gamat bimat, nagre vesian inte meko pavasala,
මෙතත් මෙරටේ මුදවා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. මෙරටේ තියෙනවා එක්තරා කියමනක් ඒකේ මම සත්‍යභාවයක් දකින්නේ නැහැ. සමා වෙන්න ඕනේ මේක හිත රිදව ගන්න එපා කියලාම මේ කියමන කියවන්නේ. කියන්නේ අපේ රටේ කියමනක් තියෙනවා බලේ තියෙනකොට මොලේ නැහැ මොලේ තියෙනකොට බලේ නැහැ කියලා. ඕක ඇත්ත කියලාද හිතන්නේ? ඒකේ දේශපාලඥයන්ට තමයි ඒ කියමනේ වගකීම පවරලා තියෙන්නේ. බලේ තියෙනකොට මොලේ නැහැ මොලේ තියෙනකොට බලේ නැහැ කියලා. ඒ කියන්නේ මෙච්චර අවුරුදු 75ක් මේ රට පාලනය කරපු නිල්කොළ නායකයන්ට මොලේ තිබුණා හැබැයි ඒ කාලේ බලේ තිබුණේ නැහැ. ඒ කට්ටියට මොලේ නැති උනේ බලේට ආවට පස්සේ කියලායි අර කියමනේ තියෙන්නේ. ඒක සම්පූර්ණ වැරදි කියලායි මගේ හැඟීම. ඇයි උන්ට හොඳට මොලේ තියෙනවා. මොලේ තියෙනවා. මොලේ පාවිච්චි කරලා අස්ස සුබ බෙදෙනවා. තකරන්ත හඩු බෙදෙනවා. ලැඩ් පෝච්චි බෙදෙනවා. අරක්කු බෙදෙනවා. සිල් රෙදි බෙදෙනවා. පොඩි උන් වඩා ගන්නවා. උන් මදෙනවා. පොළොට වඳිනවා. වක්කඩෙන් අත හොදාගෙන නාම යෝජනා පත්‍රය අස්සම් කර නොමිලේ පොහොර දෙනවා කියලා කියනවා. පිරිත් නූල් බඳිනවා. සුදු ඇඳ ගන්නවා. සුද්ධවන්තයෝ වගේ පෙන්නනවා. එතකොට ඡන්ද ලක්ෂ ගණන් වැටෙනවා. 69 ලක්ෂ ගණන් වැටෙනවා. දැන් මොලේ මොලේ තියෙනවලු බලේ නැති කාලෙට. උන්ට බලේ නැති කාලෙට තිබුණු මොලේ පාවිච්චි කරලා බලේ ගත්තට පස්සේ මුන්ට අපි කියන්නේ මහජන නියෝජිතෝ කියලාද? නැහැ. ඒ ඡන්ද ටික මේ කරකට මතු වෙච්ච බහුතරයක් අත්වලින් අරගෙන යන පාලකයෝ අන්න ඊළඟට පටන් ගන්නවා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු පටන් ගන්නවා බිස්නස් පටන් ගන්නවා. මොනවද කරන්නේ? බාර් ලයිසන් ටික ගන්නවා. ඉස්කාගාර ටික ගන්නවා. ඉඩම් අක්කර දහස් ගාණින් ගන්නවා. හෝටල් තනනවා. ලොකු වැලිතොටවල් ගල්තොටවල් ගන්නවා. කොන්ත්‍රාත් කරනවා. පිටරටින් බඩු ගේන එක පටන් ගන්නවා. කුඩු ගේන එක පටන් ගන්නවා. ධනිකා මඩන් ටික දානවා. සූදු පොරවල් ටික දානවා. රට කාබාසිනිය කරන පාරක රට අරගෙන ගිහිල්ලා තියෙනවා. එඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අමනාප නොවන්න මේ කියමනට ඡන්ද තියෙනකොට මොලේ මොලේ නැ මොලේ තියෙනකොට ඡන්ද නැ සමා වෙන්න අපේ රටේ සමහර ඡන්දදායකයන්ට ඡන්ද තියෙනකොට මොලේ නැ බලේ දුන්නට පස්සේ මොලේ පාදිලා කියනවා මාර වැඩක් නේ උනේ මෙහෙම වෙයි කියලා හිතුවේ නැහනේ අන්න මොලේ පෑදෙනවා ඡන්ද නැති වෙනකොට හැබැයි අපි එකක් කියනවා අවුරුදු 75ක් කොළනිල් පාලකෝ දැන් මේ රටේ ජනතාවට හොඳට දනුම දීලා තියෙනවා දැන් මේ රටේ සකල විද බහුතරයක් ජනතාව තීන්දුවක් කරන් තියෙනවා මේ සැරේ මොලේ පාවිච්චි කරලා නිවර්දි දිශාව පෙන්වන ලකුණ මාලිමාව ජයග්‍රහණය කරලා මාලිමාවට රට බාර දෙන්න තීන්දුවක් කරන් තියෙනවා ඒ ඉඳාර බර්ටෝල් බෙස්ට් කිව්වනේ දේශපාලන නූගත්කම පළවා හරින්න එක නරකම එකක් කියලා බුද්ධිමත් භාවයේ ගන්න දැන්ම පාවිච්චි කරන්න සමාජයට දැනුම දෙන්න දීලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේ සැරේවත් අපි මේක කරන්නේ නැත්තම් කවදද කරන්නේ කියලා අපි අහනවා මේ රටේ පාලකයන්ට ඇත්ත උවමනාවක් තිබ්බනම් මේ රට හදන්න සංදි ස්ථාන වගේ තැන් ටිකක් තිබ්බ රට හදන්න ගොඩ ගන්න මං එකක් දෙකක් මේ කියන්නේ නිදහස ලැබුණු දා 1505 පෘතුගීසි ඇවිල්ලා මේ රටට ගොඩ බහලා 1948 වෙනකන් අවුරුදු 500කට අධික කාලයක් යටත් කරගත්ත රට නිදහස් කරගත්ත දවසේ 1948 පෙබරවාරි 4 වෙනිදා අන්නේදා මේ රටේ පාලකයෝ බලධාරීන් ජනතාව සමගි කරලා සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකතු කරලා අපේ රට දැන් අපි නිදහස් කරගත්තා දැන් මේක දියුණු රටක් කරමු කියලා කරනවා නම් කරන්න සංදි ස්ථානයක් තිබ්බා. ඔයගේ ප්‍රධාන තව එකක් දෙකක් මම මේ කියන්නේ 30 වර්ෂ යුද්ධේ හමාර වෙච්ච දවසේ තිබුණා අන්නදත් තිබුණා මහා ප්‍රශ්නයක් විසඳගත්තා දැන් රට හදමු කියලා ජනතාව එකතු කරගන්න තිබ්බා පාලකයෝ ජනතාව එකතු කරන එක පැත්තක දැම්මා උන් බලය ඩැහැගත්තා ඩැහැගෙන පවුලට බලය රැස් කරන්න පටන් ගත්තා බලය පාවිච්චි කරලා ධනෙ රැස් කරන්න පටන් ගත්තා වස්තුව රැස් කරන්න පටන් ගත්තා රට අනාථභාවයට පත් වුණා සුනාමි ඇවිල්ලා 40,000ක් විතර මැරිලා ලෝකෙන් ආධාර බලාගෙන එනකොට ඔන්න අවස්ථාවක් තිබ්බා මහා ව්‍යසනයක් වෙලා කම්පාවට කම්පණයට පත් වෙච්ච රටක ජනතාව සමගි කරලා අපි මේ රට හදමු ඔක්කොම එකතු වෙමු කියලා තනක් තිබ්බා ඒක පැහැර හැරලා අර එන ආධාර සුනාමි ගිනුමට දාලා සිරිලිය ගිනුමට දාලා ආපදාව මරණ පවා පාවිච්චි කරලා කොල්ල කෑම පටන් ගත්තා රට හදන එක පැත්තකට දැම්මා තුච්ච නින්දිත පාදඩ දේශපාලනයක තොරතුරු මම මේ කියන්නේ ආපදාව විකුණනවා මේ රටේ ජනතාවගේ මරණ මතින් මුන් සල්ලි හෙව්වා එහෙම පාලකයෝ ඉන්නේ
ඒ අවස්ථාව පාවිච්චි කරේ නැහැ. ඒ අවස්ථාව පාවිච්චි කරේ නැහැ. ගෝතාභය 69 ලක්ෂයක් ගන්නකොට ජනතාව බහුතරයක් විශ්වාස කරා. මෙයා දේශපාලඥයෙක් නෙවෙයි වියතෙක් වියත් මගක් ගේනවා දූෂිතෝ පාර්ලිමේන්තුවෙන් අයින් කරනවා වියතුන් පුරවනවා අලුත් දේශපාලන සංස්කෘතියක් ගේනවා එක නීතියයි එක රටයි කියලා ඔක්කොම කියනකොට මහා සංගරත්නයත් වියත්තුත් කියනකොට හිතුවා මේ රට ගොඩ ගන්න පුළුවන් ගෝතාභයටයි ඒ ටීම් එකටයි හිතුවානම් මේ රටේ කොල්ල චිත්‍ර අඳිනකොට පුරන් කුමරු කොටනකොට අවස්ථාවක් ඇවිල්ලා ඔක්කොම නේ ස්වේච්ඡායෙන් වැඩ කරනවා අපි ඔක්කොම එක්ක අහුවෙලා රට හදමු කියලා අන්න එතන දණක් තිබ්බා කරනවා නම් දෙලේ නැහැ දැන් මේ අවස්ථාව ඔක්කොම මග ඇරලා දැන් අසාධ්‍ය තත්ති රටේ ඉන්නේ බංකොලොත් රට ගොවිතැන වැටිලා ව්‍යාපාර වැටිලා කර්මාන්ත වැටිලා සෞඛ්‍ය වැටිලා අධ්‍යාපනය වැටිලා අසාධ්‍ය වෙච්ච රටේ අවසන් අවස්ථාවක් එනවා අවසන් අවස්ථාවක් එනවා ඒ අවස්ථාව ඊළඟ මැතිවරණය අන්නේ අවස්ථාව පක්ෂපාත ભેදයකින් තොර ඔක්කොම එකතු වෙලා ඒක දෙන්න ජාතික ජන බලවේගයට අනිවාර්යෙන්ම අසාධ්‍ය වෙච්ච රට ආපහු නිරෝගී සම්පන්න රටක් කරලා සුපිත මුද රටක් බවට කරන්න අපි සූදානම් කියන පණිවිඩය දෙනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය ඒ අවසන් අවස්ථාව අපත යවන්න දෙපා එන කවුරුත් කතරින්න ඕනි කවුරුත් යමක් මහන්සි වෙන්න ඕනි මේකට නායකත්වය දෙන්න ඕනි තමන්ගේ ඥාතිය හිතවතා දැනුවත් කරන්න ඕනි. පාලකයන්ට ආපහු රවට්ටන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ආපහු මුලා කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ හිතනවාද මේක අපිට බන්දේසිය කියලා දෙයි කියලා? නෑ දෙන්නේ නෑ. නෑ දෙන්නේ නෑ. ඇයි? ඇයි මාර්තු 9 ඡන්ද කල් දැම්මේ? ඇයි ඒක අප්‍රේල් 25 දාලා ඒක කල් දැම්මේ? කල් දාපු හේතුව නිකමට හිතන්න. උන් දිනනවා නම් කල් දායිද? නෑ. උන් දිනනවා නම් ඒ ඡන්දේ තියලා තවත් ඡන්දයක් දෙකක් එහෙනම් දැන් තියලා. ඒ කියන්නේ පරදිනවට බයට නේද කල් දැම්මේ. ඉතින් ඒ කට්ටිය පෙරදිච්ච නැති කට්ටියද? රනිල් පෙරදිලා නැද්ද? සජිත් පෙරදිලා නැද්ද? රාජපක්ෂලා පෙරදිලා නැද්ද? මුන් පෙරදිලා තියෙනවානේ. එහෙනම් එච්චර බය? රනිල් පෙරදිලා තියන්නේ රාජපක්ෂලාට. රාජපක්ෂ පෙරදිලා තියෙන්නේ රනිල්. මේ දෙගොල්ලම පෙරදිලා නැහැ ජාතික ජන බලවේගයට. එයාලා එකක් දන්නවා. ඔබට මට වැඩිය එයාලා දන්නවා. මේ රට කරපු වුන් දන්නවා. උන් කරපු අපරාධවල තරම උන් කරපු හොරකම් වල තරම අපි දන්නේ එකෙන් ටිකයි හැබැයි එයාලා දන්නවා අපි බලයට ආවට පස්සේ පරිශන හරහා උන් කරපු ඔක්කොම හොරකම් එලිදරව් කරගන්නවා අපරාධ එලිදරව් කරගන්නවා එහෙම කරගත්ත දාට උන්ට අනිවාර්යයෙන්ම වස්තු නැති වෙනවා දේපල නැති වෙනවා විතරක් නෙවෙයි හිරේ විලංගුවේ වැටෙන්න වෙනවා කියන බය උන්ට තියෙන නිසා උන් ඡන්දේ කල් දැම්මා ඒක තමයි ඇත්ත කාරණේ තව දෙවෙනි බයකුත් තියෙනවා මොකක්ද දන්නවද දෙවෙනි බය උන් දෙවෙනි බය මේක මොකක්ද? ජාතික ජන බලවේගයට බලේ ගියාට පස්සේ කට්ටිය හොඳටම දන්නවා තාමත් රටේ සමහරුන්ව දන්නවට උන් දන්නවා කිව්වොත් කියන දේ කරනවා කරන දේ කියනවා අනිවාර්යයෙන්ම කැප වෙනවා අනිවාර්යයෙන්ම අප වෙනවා හොරකම් වංචා නවත්තනවා මෙරටේ ගොවිතැන් හදනවා මෙරටේ කර්මාන්ත ටික හදනවා මෙරටේ අධ්‍යාපනය ගොඩ ගන්නවා සෞඛ්‍ය ගොඩ ගන්නවා ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම මේ රට ඇත්ත සෞභාග්‍යය තියෙන රටක් සමෘද්ධිය තියෙන රටක් දියුණු රටක් කරනවා කියලා ඔබට වැඩිය උන් දන්නවා එහෙම කරාට පස්සේ මෙවර ඡන්ද නොදෙන කෙනත් ලබන සැරේ ඡන්ද දෙන්නේ මාලිමාවට නිසා එයාලා මේක අපිට ලේසියෙන් දෙන්නේ නැහැ. ඔක තමයි ඇත්ත කාරණේ. ඔන්න ඔය හේතු දෙක නිසා බයයි. ඉතින් ඔබ මොකටද බය වෙන්නේ? රටවැසියෝ මොකටද බය වෙන්නේ? රටවැසියෝ මේක තේරුම් අරන් අවුරුදු 75ක් එයාලට දුන්නා නම් අවුරුදු 5ක් මේක අපට දෙන්න. පහක් පරීක්ෂාවට ලක් කරන්න. මේ කියන දේවල් කරුණේ නැති වුණොත් පහෙන් පස්සේ අපි පරද්දන්න. අපි මේ කියන දේ කරොත් පහෙන් පස්සේ අපිට නැවත බලය දෙන්න. නැවත බලය දෙන්න. මේක වටයක් බලය ගත්තා නම් අපි පැය ගණන් ඇත්තටම කතා කරන්නේ නැහැ. ඇයි? වැඩේ කරාට පස්සේ ආයි පැය ගණන් කතා මොකටද? දැන් මේ වැඩියෙන් කතා කරන්න වෙලා තියෙන්නේ මේක තේරුම් බේරුම් කරලා දෙන්න. එසා ඒ කට්ටිය බයෙන් ඉන්නවා. අපි මේ රටේ ජනතාවට කියනවා බිය නොවී එන්න. දැන් බය නැතුව ඇවිල්ලා තියෙන්නේ මේක නිකන් අර දැව් බැම්ම කඩාගෙන එන්න වගේ ජාතික බල ජන බලවේගයකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව එනකොට තමයි ඡන්ද කල් දැම්මේ හැබැයි අපි රනිලට කියනවා රාජපක්ෂලාට කියනවා උඹලට මේ ඡන්ද කල් දාන්න බෑ මේ පළාත් පාලන ඡන්දේ කල් දැමීමට එරෙහි නඩුව මේ ඔක්තෝබර් වල දින 4ක් එක දිගට අහලා නඩුවේ තීන්දුව දෙන දිනෙත් දීලා තියෙනවා අධිකරණයේ කාර්යභාරය කරයි කියලා අපි විශ්වාස කරනවා එහෙම නොකරත් අනිවාර්යෙන් ලබන අවුරුද්ද ජනාධිපති වරණය එනවා අපි අපේක්ෂකයා දාලා තියෙන අන්න කුමාර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය
ඒක යාලට මාරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒක යාලට වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ලිය වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙම අප්පුඩි ගහලා සන්තෝෂේ මාත් උස්සනින් කිව්වට අභියෝගේ බාරගෙන ඉන්න ඕනේ. අප උවංගු දාන්න මෙට්ටු දාන්න ඉඩ තියන්න බෑ. මේක අපි ඉහෙලින් නිෂ්ඨ කරන්න ඕනේ. මේ රටේ අවසාන අවස්ථාව කියලා මම මේ කිව්වේ. අපට නෙවෙයි දරුවන්ටයි රටක් නැති වෙන්නේ යන්නේ. දරුවෝ කියාවි මේසරේ මුදා ගන්න බැරි වුණොත් මේ රටේ ජනතාව නිල්කොළ කඳවුරු දෙකෙන් මුදා වෙන ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න බැරි වුණා කියමුකෝ දරුවෝ එදාට කියනවා මේ රට අපිට නැති කරේ අපේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ කියලා. ඔය පදේ අහන්න එපා. මේක අවසාන අවස්ථාව. එහෙනම් මේ රටේ දරුවෝ වෙනුවෙන් මේ මාතෘභූමියේ භූමිය වෙනුවෙන් යුතුකම වගකීම ඉෂ්ට කරමු කියලා මං ආදරෙන් මතක් කරන්න කැමතියි. ආදරෙන් මතක් කරන්න කැමතියි. දැන් මං කතා කරමින් ආවේ මේ රට මූණ දීලා තියෙන අභියෝග මේ මොහොතේ කොච්චර බරපතලයිද කියලා මේ කතා කරමින් ඉන්නේ. ඊයේ වාර්තා වුණා මාධ්‍ය ලංකාව ණය ශ්‍රේණිගත කිරීම වලින් තවත් පහලට දැම්මා කියලා. පිච් රේටින් ආයතනයේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය. අපි හිටියේ ලෝකේ ගෝලිය වෙච්ච ලෝකේ ණය ශ්‍රේණිගත කිරීම වල අවසාන මට්ටමේ හිටියේ සීසී තත්ත්වයේ හිටියේ. ඒ කියන්නේ බංකොලොත් රටක හිටියේ. ණය ගෙවා ගන්න බෑ කියන මට්ටමේ හිටියේ. ඊයේ මොකක්ද හන දෙකට උනේ? ඒකෙනුත් තව පහලට අඩියක් දැම්මා. දැන් කොතනද ඉන්නේ? දැන් එන්නේ SD තත්ත්වේ. SD තත්ත්වේ. ඒ කිව්වේ බංකොලොත් රට කියලා නේ තිබුණේ. දැන් දාලා තියෙනවා ණය පැහැර හරින තත්ත්වේ කියලා තමයි දැම්මේ. ණය පැහැර හැරලා. දැන් වසර කීයක් පැහැර හැරලාද? වසර එකමාර පනලා තියෙන්නේ. ණය පැහැර හැරපු තත්ත්වය. ඊළඟට ආපහු ගණනය කිරීම නැහැ. එතනින් එහා එකක් නැහැ. කොච්චර වට්ටුවද කියලා කල්පනා කරලා බලන්න. දැන් එක වැට්ටුවේ කවුද? දැන් මම දැක්ක මේ රනිල්ල රාජපක්ෂලා එකතු වෙලා මේකට බංකොලොත් කළේ කවුද කියලා හොයන්න පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් නොහොත් කමිටුවක් දැම්මා. කමිටුවක් දාලා තියෙනවා. ඒ කමිටුවේ සභාපති ධූරේ මොළහතාගේ හොඳම ගෝලයට බාර දීලා තියෙනවා. කාටද? පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසන් නීතිඥට බාර දීලා තියෙනවා කමිටුවේ සභාපතිකම. ඉතින් එයාගේ පක්ෂනේ ආණ්ඩු කලින් මේ බංකොලොත් භාවයට එයාලා වග කියන්න එපැයි. දැන් මේ රටේ මොළ හතක් තියෙන මුදල් ලමති කෙනෙක් දාලානේ අන්තිමේට හොඳටම වැටුනේ මොළ හතක්. එයාලානේ කිව්වේ මොළ හතක් තියෙනවා කියලා. මොළ හතා තමයි කියලා තියෙන්නේ දාන්න සාගර කාර්යවසන් කමිටු සභාපති කියලා. එතකොටනේ උප්පැන්නේ ලියා ගන්න පුළුවන් වෙන්නේ ඒ කට්ටියට ඕන විදියට. සහතිකේ වාර්තාව ලියා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ බංකොලොත් උනාද නැද්ද කියලා හොයන කට්ටිය කවුද දන්නවද? කමිටුවේ සාමාජික මහින්දානන්ද අලුත්ගමගේ ඔන්න එක සාමාජිකයෙක්. හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා තියෙනවා. මේක හොරාගේ අම්මගෙන් නෙවෙයි හොරාගෙන් අහනවා පේන. මේකේ තියෙන වෙනස අලුත් වෙලා තියෙන. ඊට පස්සේ ඉන්නවා අර හම්බන්තොට රාජපක්ෂ පරම්පරාවෙම චානක මන්ත්‍රීතුමා ඉන්නවා. අර නාමල්ගේ විදුලි බිල ගෙව්වේ නැති හාදේ එයාගේ නමින් අරන් තියෙන්නේ ලක්ෂ 26ක්. ඒත් ඉන්නවා බංකොලොත් වෙච්ච භාවය හොයන කමිටුවේ. පරිත්‍රාත් ඉන්නවා. අපෙන් දැම්ම විජිත හේරස් සහෝදරයා දානම කොටම කිව්වා අපි බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන නිසා අපි ඕකට එන්නේ නැහැ කියලා. එයාලටම නැගලා ඉන්න කිව්වා. එයාලටම ඉන්න කිව්වා. හරි. ඊට පස්සේ ප්‍රේමදාස උන් හැරෙක කට්ටියත් අයි වුණා. දැන් ඒ කට්ටියම හොයනවා බංකොලොත් තුනේ කොහොමද කියලා. මම දැක්කා ඊයේ මාධ්‍යෙන් දැන් බංකොලොත් භාවයට පත් වෙච්ච හැටි වලට සාක්ෂි දෙන්න ඇවිල්ලා වජිරාබේ වර්ධන. මිනිහා කියනවා මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට අපෙන් අහන්න නැතුව තමයි බංකොලොත් භාවයේ ප්‍රකාශ කරලා තියෙන්නේ භාණ්ඩාගාරේ. එහෙම ප්‍රකාශ කරන්න නීති අනුව අයිතියක් නැහැ. එහෙනම් මෙතන කුලන්ත්‍රණයක් වෙලා තියෙනවා කියලා එයා කියනවා. එයා කියනවා. ඒ අතර හිටපු මහ භාණ්ඩාගාරේ ලොක්කා අජිත් නිවල් කබ්‍රාල් ලැවිලා කියනවා මේක කුමන්ත්‍රණයක් තියෙනවා. මේක මෙහෙම නෙවෙයි කරන්න තිබ්බේ. බංකොලොත් භාවයට ප්‍රකාශනපත් කරපු නිසා තමයි රට මේ විදිහට වැටුනේ කියලා කියනවා. එතකොට වජිර කියනවා මේ ණය වාරිකයක් දෙන්න තිබ්බා ඩොලර් මිලියන 70ක. මේක අපිට ගෙවන්න හැකියාව තිබ්බා. මේක ගෙවන්න නැතුව දැන් බංකොලොත් කරපු හින්දා රට ලොකු බරපතල ප්‍රශ්නයක කියලා. ඒ කියන්නේ මෙයාලට ගෙවන්න හැකියාවක් තියෙද්දි මේක බංකොලොත් කිව්වලු. ඉතින් ගෙවපල්ලකෝ දැන් ඉතින් ඔය බංකොලොත් භාවයෙන් ගොඩේ අතේ අර එතකොට ණය ශ්‍රේණිගත කිරීමෙන් උඩට එන්න පුළුවන්. ණය ශ්‍රේණිගත කිරීමෙන් උඩට එන්න පුළුවන්. දැන් මෙයාලා කියනවා මේක කුමන්ත්‍රණයක් කියලා. මට පෑන්නේ පාර්ලිමේන්තුවේ කුමන්ත්‍රණයක් යනවා කාට හෝ කවුරු හෝ දන් ගෙඩියට දක්වන්න දක්වන්න ඔය
මහබැංකුවේ ලොක්කෙක් හරි කවුරු හරි දංගෙඩියට දක්වන කුමන්ත්‍රණයක් යනවා අර කමිටුවේ අර කමිටුවේ යනවා සාමාන්‍යයෙන් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දැන් මේක ආර්ථිකයේ මරණයට පත් කරා වගේ වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ බංකොලොත් රාජ්‍යයක් කරලානේ තියෙන්නේ ශ්‍රේණි පහලට දාලානේ තියෙන්නේ දැන් මේ මරණය පශ්චාත් පරීක්ෂණය කරන්න ඕනේ කවුද පශ්චාත් පරීක්ෂණය කරන්න ඕනේ මිනිමරුවද මේ ආර්ථිකයේ ඝාතනය කරපු වුණ දැන් පශ්චාත් පරීක්ෂණය කරන්න ඕනේ උන් ඇවිල්ලා කියනවා මේකට පිහියෙන් යන්නේ අහවලාලු මේක කුමන්ත්‍රණයක්ලු මේක අපි බලනවලු මිනිමරුව පශ්චාත් පරීක්ෂණ කරනවා ආම් පාර්ලිමේන්තුවේ කමිටුවක් හදාගෙන දැන් මට හිතෙනවා මුන් ළඟදීම වාර්තාවක් හදලා ওই මලකුණ වලලයි කියලා අපි කියනවා උඹලා වලල බලලා හැබැයි ජාතික ජන බලවේගය ඇවිල්ලා ওই විශේෂ දන්න වියත් කමිටුවක් දාලා මේ බංකොලොත් භාවයට මේ හොරකම් වංචා කරපු වෙන ඔක්කොම හොයලා අනිවාර්යෙන්ම දඬුවම් දෙන්න ඕනේ කාට දඬුවම් දෙනවා දෙනවා දෙනවාම තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මෙහෙම කිව්වම ඔහම අප්පුඩි ගැව්වම තමයි චන්ද කල්යන්නේ නේ එහෙම යනවා හරි කමුත් කරනවා බොකු රත් වෙනවා මේවා කියලාම කරන්නේ එන දැන් අපිට පේනවා මේ රට තියෙන ඉතාම අවාසනාවන්ත තත්ත්වයක කියලා මම අහගෙන ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහත්මයා මේ ළඟදී මාධ්‍යට අවිල්ල කිව්වා ලංකාව ඉතාවදානම් තත්ත්වයක තියෙන්නේ කියලා ලංකාව එක දවසක වියදම ආණ්ඩුව එක දවසක වියදම රුපියල් කෝටි වලින් ගත්තොත් රුපියල් කෝටි 1425ක් දවසකට ඕනේ ආණ්ඩුවට වියදම් කරන්න දවසකට කෝටි 1425ක් ඕනේ ආණ්ඩුවක දවසක ආදායම කීයද දන්නවද දවසක ආදායම කෝටි 677යි දවසක ආදායම කෝටි 677යි වියදම දවසක කෝටි 1425යි දැන් මදි ප්‍රමාණය මොකද කරන්නේ මදි ප්‍රමාණය ණය හැටියට ගන්නවා කොහොමද ගන්නෙ බණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා බැලුම් කර නිකුත් කරනවා අච්චු ගහනවා හොරට හොරට අච්චු ගහනවා අනිත් බැංකු වලින් අදිනවා විශ්වාම්බතු වලින් අදිනවා අරවා මේවා කප්පාදු කරනවා දැන් මේක එදා වේල හොල ගහගෙන යන්නේ එදා වේල හොල ගහගෙන යන්නේ 677යි දවසට අතට එන්නේ දවස වියදම් කරනවා 1425 ගෙදරකට උනත් යන්න පුළුවන් යන්න බෑ දැන් දෙවන්ත ණය ගන්න දැන් ඔය බාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න පොලිය කීයද දන්නවද 100යි 30යි 35යි කවදාවත් නොකරපු පොලියකට දැන් ණය ගන්නවා ආණ්ඩුව දැන් මේවා කවුද ගෙවන්නේ මේරට කොතනද මේ ගෙනියන්නේ කල්පනා කරලා බලන්න මේ ණය ගැනීම අනිවාර්ය කාරණයක් වෙලා නිසා ආණ්ඩුව පහුගිය අගෝස්තු 9 වෙනිදා ඔබ රාත්‍රී ප්‍රවෘත්ති ඇහුවද අගෝස්තු 9 වෙනිදා අපව මරබිය ගැනෙන තීන්දුවක් ගත්තා පාර්ලිමේන්තුව මොකක්ද ගත්ත තීන්දුව පාර්ලිමේන්තුව අනුමැතියක් දුන්නා අපි වට උදව් කරේ නෑ පාර්ලිමේන්තුව අනුමැතියක් දුන්නා ලංකා ආණ්ඩුවට ණය ගන්න සීමාව වැඩි කරලා දුන්නා ලංකා ආණ්ඩුවට ණය ගන්න පුළුවන් සීමාවක් තිබ්බා කොච්චරද ගන්න පුළුවන්නේ ගන්න පුළුවන්කම තිබුණා ඩොලර් වලින් ගත්ත ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන 4979ක් ගන්න පුළුවන් 4979ක් දක්වා ණය ගන්න පුළුවන්කම තිබ්බා දැන් ඒක වැඩි කරේ කීයද දන්නවද 4979 පහුගිය අගෝස්තු 9 වෙනිදා වැඩි කරගත්ත ආණ්ඩුව 13979 දක්වා වැඩි කරා. ඒ කියන්නේ ණය ගන්න ප්‍රමාණය කොච්චර වැඩි කරාද? බිලියන 9000කින් වැඩි කරා. දැන් මේ ණය ගෙවන්නේ කවුද? දැන් මේ පාලකව කියන රට ගොඩ එනවා කියලා. මට නිකමට හිතනවා මුන් මෙහෙම කරන්න හදනවාද කියලා. මොකක්ද දන්නවද? දැන් මුන් දන්නවා මුන්ට මේක බේරන්න බෑ. මේක මාලිමාව පැත්තට කැරකෙනවා. මේ රට මාලිමාවට දෙනකොට නැති කරලා හප කරලා ගොඩ ගන්න බැරි විදියට කා බාසිනියා කරලා අපට දෙන්න හදනවාද කියලා මට නිකන් සැකයක් එනවා. තියෙනවා ඔක්කොම විකුණලා රටම ණය කරලා ගොඩ ගන්න බැරි විදියට පණ අදින රටක් අපට බාර දෙන්න හදනවාද කියලා මං හිතනවා. එඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ඉවසන්න පුළුවන් වෙලාවක් නෙවෙයි වහ වහ පියවර ගන්න ඕන වෙලාවක්. එනිසා අපි කියනවා ඔබට අනිවාර්යයෙන්ම මේ පාලකයන්ට ඇත්තට කාලයක් දුර යන්න දෙන්න බෑ. වහ වහ මේ පාලකෝ පන්නා දාන්න සියලු පෙරමුණු සූදානම් වෙන්න කියලා අපි ඔබට මතක් කරන්න කැමති ආදරණීය අම්මා තාත්තේ සහෝදරයා සහෝදරිය. වෙට්ටු දාන්න බෑ. වංගු දාන්න දෙන්න පුළුවන් කමක් නැහැ. එඳ සූදානම් වෙන්න ඕනේ. එඳ දැන් ඒකට කාලේ එළඹිලා තියෙන්නේ ඒ කාලේ දැන් අපි පාවිච්චි කරන්න ඕනේ. භයානක තත්ත්වයක රට තියෙන බවටයි ඔය සාක්ෂි සැපෙව්වේ. අපේ කතා නෙවෙයි.
Mewa mirate madhya palavecha udattu vyattu kiyana parlimentuwe kiyana kathame kiwwe. Dan tawa kathawak obata kiwwoth. Mudal amatyanshama kiyenawa 2022 avuruddai me 2023 avuruddai dekama sansandane karana mul maasa 6. 2022 mul maasa 6ayi 2023 mul maasa 6ayi sansandane karala rate tattwe kiyenawa. Ange hiri wetenawa kiyenakota. E katte kiyenawa rate Artike hakili lalu, dedas visi dekita wada, apanayane bindaweti lalu, siyata hatai dasama hataki. Oka hatai dasama hataki wata, eka loku gahana, hatai dasama hata. Eka tawat vidiyata kiwwot, tawat karana kiwwota kiwwot. Dan Lankawe idikirin karmante bimata wetila tiyenne. Lankawe simenti nishpadane karana pramanaya Lankawata madi, pahugiya itihase. Me 2022 mul maasa 6ata wada, 2023 මුල් මාස 6 ලංකාවේ ඇතුලේ සිමෙන්ති නිෂ්පාදනය 131කින් අඩු වුණා 131කින් අඩු 2022 කියන්නේත් වැටිච්ච අවුරුද්දක් ඒකත් වැටිලා තිබුණේ ඊට වැඩිය දැන් වැටිලා මේ කියන කතාව සිමෙන්ති නිෂ්පාදනය 131කින් අඩු වුණා පිට රටින් ගෙන ආපු සිමෙන්ති ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස 6ට වඩා මේ මාස 6 148කින් අඩු වුණා ඉංජිනේරු යන ඉංජිනේරුව යන එක අහන්න දෙයක් Tio mahatru yang neka handa deak de, mea bindu ada weten ama, mea weten ni apa rata, mea weten ni apa taruan di ana gate, mea kana watan ome palego, iwa segan na puluang kamakne, eda adar ni ame tate sahodri a sahodri, obatat matat mamuling kiwa se, apata bisa ala waga kima kino karo uromata peverila, petabila, ane ki istekaran na kauru sudanang men, gutila kawe liwa, wete awe hamdru. Musilai guttilai atara satanak tibba meena vadane sambandhen tarangayak tibba guttila kiyanne guruwareya musila kiyanne goleya gurunnansage padiya ha samana piliganima ha samana piliganimak rajagen illuwa matat oy silpe puluwan kiyala antimeta silpe pennime satanak tibba aanne ek sambandhe kavyame aakarein bohoma sahithyame vidiyata vaatthave hamuduru rachana kara guttila kavya Antimeter musila antim anta parajita pattuna minissunge okkoma pirihimata lakkuna minissu gal kabeli walin polu kabeli walin gahuwa munnata kele gahuwa vaatthave haamuduru avasana bhage kaviyak liwwa mehema musila mepura tata nuwarak nove indinata inta mehi nosita yavai nerapuya yama pureta kiyala yavai nerapuya yama pureta kiyala ane vaatthave haamuduruwat hitiyana මේ තනි රාජපක්ෂලාට කවියක්වත් ලියන්නේ ඒ නිසා ඔන්න මං ලිව්වා එකක් රණිලෝ මෙපුර තට අයිතියක් නැත ජනාධිපති වී සිටීමට අයිතියක් නැත ජනාධිපති වී සිටීමට මහබැංකු හොරා හට අඳුරකොළ පැලැස්සේ ඉද හරිමු කූරු ගැනුමට කියලා ලියලා තියෙනවා මොකද හොඳම නිකන් අවුරස්නේ තියෙන හොඳම බන්ධනාගාරය දැන් තියෙන්නේ අඳුරකොළ පැලැස්සේ අර මූසිල නම් නිරපුවලු රටෙන් යන්නේ කියලා අපි නම් රනිල්ල රාජපක්ෂල රටින් යවන්නේ ඇයි දන්දෙනු තියනවා බේර ගන්න යවන්න පුළුවන් කමක් නැහැ අපේ මිනිසුගේ ජීවිත නැති වෙනවා නම් අපේ මරට තනත්තක් බාටපත් වෙනවා නම් ගොවිතැන අරෝමයේ ඔක්කොම නැති වෙනවා නම් නිකම්ම නිදල්ලේ යවන්න දෙන්න පුළුවන් කමක් නැහැ මේ රට හදනවා නම් ඒ ජාතිය තීන්දුව ගන්න ඕනේ මේක කන පිට ගහන්න ඕනේ හැම ගහලා වෙනස් කරලා හදන්න ඕනේ සිස්ටම් එක චේන්ජ් කරන්න වෙන්නේ හුරුතල් කරලා නෙවෙයි ආන්නේ විදිහට මේක හදනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි රටේ ජනතාව සතුටු වෙන විදිහට රට ගොඩ යන විදිහට මේක හදන්න ඕනේ හොරු හුරුතල් කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපිට තියෙනවා කාර්යභාරයක් අන්න ඒක අපි ඉෂ්ට කරන්න ඕනේ දැන් කල්පනා කරලා බලන්න දැන් ඊළඟ මගේ දෙවැනි කාරණයට මම එන්නම් දැන් මේ ඡන්දය දිනන්න පුළුවන්ද බැරිද දිනන්න පුළුවන්ද බැරිද කියන මාතෘකාව මේ කතා කරන්නේ මම දැන් මේ අද කෑගැල්ලේ සමුළුවට එන්න ඕන නිසා ඊයේ රෑ වැඩ කරලා මට එකට විතර තමයි නිදා ගන්න පුළුවන් වුණේ නිදාගෙන ඉන්නකොට පාන්දර දෙකට විතර මේ මට කෑගැල්ලේ චිත්‍රපටියක් පේනා වගේ හීනයක් පිරුණා කෑගල්ලේ ඉන්න මහාත දේශපාලඥයෙක් කවි මඩුවකට ගිහිල්ලා එයා කවි කියනවා අලුතෙන් ජාතික ජන බලවේගයට එක්කවෙච්ච නැෂනල් දාපු වයසක විදුහල්පතිවරයෙක් එයාට එරෙහිව කවියක් කිව්වා
mata meka heenen penila ehirila mama me kaviya liya gatta me heenen dakapu kaviya kaya galle siddiyak ne enda kiyanna liya gatta den ara deshapalajnya den itin ara aragalen passe den okkon satutu vela ne inne eya mehema kiyena hitona kavi maduwe kiyena maliga maduru sapa wahana nimak netha munta mechchera elath prashnayak na maliga maduru sapa wahana nimak netha badu mila udagiyat mata nang kamak netha badu mila udagiyat mata nang kamak netha beth nathi unak mata nang kamak netha tanakola thibe nang mata kisi bayak netha kiyala eyata baya ne tanakola thibe nang miniyata baya ne miniya deweni kaviyak kiwwa kohomada kiwwe ugatun hera giyat rata mata nang kamak netha Wikat dala dawa mata nang kamak net. Wikat dala dawa mata nang kamak net. Ammata siriwenna me wage sapak net. Ammata siriwenna me wage sapak net. Punnaku mila bayi nang mata nam bayak net. Kiyala miniha kavi kiyena. Aanya jatiya desapalakyo tappulano penna nada me rate. Anna ilangata ape ara aluthen ekka huwetcha viduhalpathuma mama hite wisrawa giya kenek. Ohu mehema kiyenawa. Oya tika denek uda biruwat kamak netha me jana gangata jaya misa pera dumak netha me jana gangata jaya misa pera dumak netha jatika jana balaya hera rata hata wena magak netha jatika jana balaya hera me rat jatika jana balaya hera rata hata magak netha dushita horu ralata ayet excuse netha kiyala etuma kaviyak kiyuwa Enda mama kiyanne oba tamunnaansilada apahu me dushita deshapalajnya sudu wendagena apahu ranganna patan gannawa unda taama gamata bimata enni ba namuth dan tang wala aasana samulu tikak tiyagena yanawa ewa hariyata pariksha karala baluwama mahasena ekak na aapu kattiye bima balagena innawa samaharu ma kamerawa harawunata muuna wahanawa samahara bohoma wayasagatto innawa aan ehema kattiye innawa enda me adagal me kaedalle me salawa piri itiri gilla eliyet ekkara janathawa inne Batpakat dila nevei, assasuma denawa kiyala nevei, arawa denawa mewa kiyala nevei, swechchawen ewillla tiyena tamange matrubhumiya wenuwen heta dawasa wenuwen daruwan wenuwen me rata goda naganna puluwan ekama balavege jaathika jana balavege kiyala danagatta pirisak thamai me ewillla tiyenne anne wage piris lankawa watenma laksha sankhyaata janathawak ekathu wenakota dinanna berida dinanna puluwan ada me rate dewanthama sangvidhana dalak elanne api Sangvidhana dalak elamin tiyene. Gamee tiyenawa kottasa sabhava. Eka shaktimat karala pawaththan yanna. Hadala naththam wede athata ganna. Ewa hadanna naayakatwaye denna. Eka karanna kiyala api oben illimak karanawa. Gamee samithi jalayak hadanawa. Ape paksha apita ilakkayak deela tiyenawa. Ena elamena December 31 wenada perathuwa Lankawe siyaluma gramdari wasamwalata kottasa sabha hadala iwara karanna ona kiyala. Ape piliganime kathawa karapu sahodara kiyuwa kægalla aasaneeta thiyenawa kiyala gramseka wasan 61 mage matake hakita me kægalla district ekata thiyenawa gramdari wasan 573 hadennone 573 samithi vegen hadagena yannone me tika game dalelemu menna aasana nayaka onna pat karagatta district nayaka meeta pera pat kara jaathika nayakatta mandale 73 denek innawa dan okkoma sangvidhana soodana dan aturu sangvidhana ilangata hadanawa monada vaidyoru sangvidhane karanawa engineeruwaru sangvidhane kala neethijna sangam dan district mattame pihitogena yanawa trividha hamuda vishramika samuhika hadagena yanawa dan elabena december janawari wenakota lankawema hama district ekema kaanta district maha samulu pawaththanna tiyenawa me okkoma hadanawa unta eliyata bahinna beri welawae sielu kandawuru shaktimat karanawa shaktimat karala me thindu ganwa ඉන්න අනේක කොටස්කාරයක් වෙන්න දිනන්න පුළුවන් ප්‍රතිඵල පේනවා පිට පිට ධන යෝග වගේ පේනවා දැන් මේ දවස්වල තියෙනවා සෞම්පකාර ඡන්ද රටේ තැන් තැන්වල තියෙනවා මොකද්ද ප්‍රතිඵලේ ජාතික ජන බලවේගයේ ඉල්ලුවානම් ඉල්ලන ඉල්ලන සෞම්පකාර ඡන්දය මාලිමාව දිනුවා මාලිමාව දිනුවා මාලිමාව දිනුවා ඊයේක අලුත්ම ප්‍රතිඵලේ නිකුත් වුණා Johnston Pranandu ke distrike yage aasane mawata gamin niguttuna mokakda ali pottui teliponui okkoma ekka wela illuwa apit wenawa illuwa
Unta siyata tisekai, mali mawata siyata hakekai, visishta jayagrahanaya kanna, mawatakama saumpakaraya api labuwa. Dan meva ettarama gatto saumpakara chandayak dineneka tikak lesi ne. Ai dannawada? Metana samaharu me gana avabodayak tiyena. Saumpakara chandayekedi hamotama chande ne. Chande tiyene samajika unayeta. Samajikatte nikan denne ne. Salli deela ganna oni. Gatta gaman chande dennet ne. Wasarak parna wenno oni. Api owata illuwet ne. Api sudanam wala hitiyet ne. Iti okate e wanchawak dusanayak horakamak mokak hari koranna ona minissu tamange kattiye salli deela samajika kala tamange ka chande kaata dammo gannawa. Ithin api nevey e kattiyai chanda hadagena thibune. Dan api me sare illanna thindu kora. Abiyogayak api mulin hituwa api kohomada appa dinanne yala hadapu chanda walin kiyala. Amaru una. Dan puttala me gattot saumpakara chandayak tibba. Dan me maasa gannawakata udadi. Api illanna thindu kora. Api illanna thindu kona kota ara puttala me arayak thindu korana illanna kawuda? Puttala me ahadaya. Sanat nisanta thindu kora. Miniya rajya amathi kenek. Miniya mena saumpakara chandata illala. Miniya yanawa canvassing. Mama rajya amathi. Mama aanduwe. Mama me saumpakara hadanawa. Me nikan me jathika jana balavegeta deela karanna puluwanda? Petti kadayak pat karabu minissunta minissuda balayak tiyenawada eyalata denna pa mata denna rajaya athule man inne pratipadana gennan hadannan kiyala giya ape kattiyak kiwa sahodara tiyak waradid danna rajyamathi gengeta yanawa chanda dayaku hambenna api hadagatta chandeput naha kiyala chande tibba genna kohomada pratipale sanat nisanta paradaye puttalama malimave visishta jayagrahanayak karala anhetanat balaye gatta me okkogema pennanne mokak dannawada ilagada tiyanne kavara mathi varnayakda janadhipati varnayak palas sabhawak mahaanduwa pradesh sabhawak nagara sabhawak wenna puluwam e siyallen dinanne vena kawruwat nevey nivardi disa pennana lakuna malimawa jayagrahane karanna bima soudanam kiyana paniwide tamai me deela tiyenne eina dahiriya aragena weda tika karamu itiri gamana yamu kaagalla dinanno one sulu chandakin nevey honda chandakin dinanno one aaya sakka mukku gahala aandu hadanna ba ආයේ දොළපි දෙනි දීලා ඇමතිකම් දීලා මේ ආණ්ඩු හදන්න බෑ මේක අපි පිරිසිදු හදා ගන්න ඕනේ මේ ක්‍රමයේ වෙනස් කරන්න නම් එවැනි බලයක් අවශ්‍යයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි හරි දැන් අපි යමු තුන්වෙනි කාරණේට මොකද්ද තුන්වෙනි කාරණේ දැන් මේ රට හදන්න අපට පුළුවන් අපේ ප්‍රතිපත්ති සැලසුම් කොහොමද කියලා ටිකක් කතා කරන්න ගන්න දැන් මේ කෑගල්ල දිස්ත්‍රික්කේ ගත්තොත් කෑගල්ල දිස්ත්‍රික්කේ මේකට එන්න ඕන නිසා මම මෙහි සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු තොරතුරු ලේකන පරීක්ෂා කරලා බැලුවා. මේ කෑගල්ල දිස්ත්‍රික්කේ තියෙන වර්ග කිලෝමීටර් 1693ක්. 1693ක්. වැඩිම ඉඩම් ප්‍රමාණයක් තියෙන ආසනයේ දැරණියගල. එතන තියෙන වර්ග කිලෝමීටර් 226ක්. ඔබේ කෑගල්ල ආසනයේ තියෙන වර්ග කිලෝමීටර් 106යි. අක්කර වලින් කිව්වොත් අක්කර 26500යි. අක්කර 26500ක්. ලක්ෂයකට ආසන්න ජනතාවක් ඉන්නවා. දැන් මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අවුරුදු 75ක් මේ නිල්කොළ කට්ටිය සංවර්ධනය කරලා ප්‍රමාණය කොච්චරද හොයලා බැලුවම මේ සැරේ පොතේ තියෙනවා ලංකාවේ දිස්ත්‍රික් අතරින් දරිද්‍රතාවය 1-2-3 ආදී වශයෙන් ගත්තම මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්කමින් පෙළෙන ප්‍රමාණය 107.1ක් කියලා. 107.1ක් කියලා. එදිනදා ජීවත් වෙන්න බැරි ඉඳ සමෘද්ධිය දෙන පවුල් ප්‍රමාණය මං හොයලා බලනකොට 82506ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිය ගන්නවා 82506ක් මේ කොච්චර ගානකින්ද දන්නවද මුළු පවුල් සංඛ්‍යාව 243915න් 243915න් 82506ක් සමෘද්ධිලාභී ඒ කිව්වේ කොච්චරද දන්නවද මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් ප්‍රමාණයෙන් 134ක් සමෘද්ධියෙන් ජීවත් වෙන්නේ චන්ද කොච්චර දුන්නද කො දුප්පත්කම තුරන් කළා කො මන්ද පෝෂණය තුරන් කරා ඇයි මේක හදන්න බැරි තැනක්ද කියලා මම අහන්නේ මේක ගොඩ ගන්න බැරි දිස්ත්‍රික්කයක්ද කියලා අපි අහන්නේ ගොඩ ගන්න බැරි රටක්ද කියලා අපි අහන්නේ සෞදෘප් පැහැදිලි කළා මනරම් ස්වභාව సౌందර්යයක් යෙන් යුක්තද දිස්ත්‍රික්කයක් කැලණිගම් මිටියාවත එක පැත්තකින් තියෙනවා මහා සම්පතක් කැලණිගම් මහා සම්පතක් සංචාරක ව්‍යාපාරයට අතවනනවා පාවඩ එලලා තියෙන්නේ සල්ලි දෙන්නම් එන්න තැන් තියෙනවා කියලා. කිතුල්ගල පැත්ත, බතලේගල පැත්ත මේ ඔක්කොම මනරම් දර්ශන මවට තැන්.
එහෙම දිස්ත්‍රික්කක ඔබ වාසනාවන්ත දිස්ත්‍රික්කක ඉන්නේ. එහෙම තනක් එහෙම වෙන්නේ කොහොමද කියලා මං අහන්නේ. මුන් මොනවද ඒවට කරේ කියලා අපි අහන්නේ. ඇයි මේ සම්පත් පාවිච්චි කරේ නැත්තේ කියලා අපි අහන්නේ. දැන් මේ තියෙන බෝගල පතල. කෑගල්ලට ඔබටයිදි පතල. බෝගල පතල. ඔබ කොච්චර සම්පතක්ද කිව්වොත් ඕකෙන් කොච්චර ඩොලර් හොයන්නේ නැද්ද? බෝගල පතල ඉතිහාසය පරීක්ෂා කරලා බලනකොට 1827 දක්වා යනවා පතල ඉතිහාසය. ඒ කාලේ මේක පටන් අරන් තියෙනවා අධිරාජ්‍යවාදී. එහෙම පටන් අරන් ගිහිල්ලා අපේ රටේ දේශීය ධනපති ධනපති පන්තියත් මේ පතල් මිනිරම් පතල් වලට අයිතිකාරය වුණා. එක එක වලව් වල කට්ටිය. ඒ කට්ටිය මහා ධනස්කන්ධයක් හොයාගෙන ඒ ධනෙ වියදම් කරලා ටිකක් දේශපාලනයටත් ආවා. ඔය මිනිරම් වලින් දේශපාලනයෙන් බලවත්තු හදපු පළාත් මේවා. මිනිරම් වලින් අගමැති ලැබි වුණා. ඩොලර් ගෙනාවා. කළු රත්තරන් කියලා කියන්නේ මිනිරම් වලට. එහෙම නිදානයක් ඔබ එකේ තියෙනවා. දැන් මේ බෝගල පතල කොච්චර කොච්චර හාරගෙන 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 ගියාද කියලා කිව්වොත් දැන් බෝගල පතලේ පතුලට ගිහිල්ලා ඒ මිම්ම මැන්න මැනලා කියනවා දැන් මුහුදට යටින්ලු බෝගල පතලේ අඩිය තියෙන්නේ මුහුදු සීමාවත් පැනලා ගිහිල්ලා මිනිරම් කඩනවා තවත් මිනිරම් තියෙනවා මේ කෑගල්ල ගොඩ දාන්න සැලකීතු ආදායමක් ගේන්න පුළුවන් තැනක් තියෙනවා මේ මිනිරම් කියන්නේ ලෝකේ ගත්තම පිරිසිදුම මිනිරම් තියෙන රටක් අපේ රට ඒ සම්පතර මේ කට්ටිය මොකද කරේ 1972 හැදුවා ශ්‍රී ලංකා රාජ්‍ය මිනිරම් සංස්ථාව කියලා සංස්ථාවක් දෙපාර්තමේන්තුවක් හැදුවා මිනිරම් දෙපාර්තමේන්තුවක් හැදුවා මේ පාලකය මොකද දන්නවද කරේ ඒක වික්කා දැන් බෝගල පතල අයිති ජර්මනියට අපේ රටේ ජාතික සම්පත් කියලා ජාතියක් තියෙනවනේ ජාතියට වටිනා සම්පත් ජාතික සම්පත් දැන් ජාතික සම්පත් ගොඩක් අයිති ලංකාවට නෙවෙයි දැන් බෝගල පතල අයිති ජර්මන් ජාතියට තමයි අයිති. කෑගල්ලට පතලක් ඇත පතලේ අයිතිකරුවන් ජර්මනියේ ඇත. අපට හම්බන්තොට වරායක් ඇත වරාය චීන ජාතියට අයිති වී ඇත. අපට තෙල් ටැංකිය තියෙනවා තිරිකුණාමලේ ඒක ඉන්දියන් ජාතියට අයිති වී ඇත. අපට රටවටා ෂෙඩ් ඇත කොටසක් ඉන්දියාවේ IOC එකට අයිති වී ඇත. තව ටිකක් දැන් චීනයට දී ඇත. හෙටානින්දා තව ටිකක් ඕස්ට්‍රේලියාවට දෙනවා අපට බලාගාර ඇත ඒව ඇමරිකාවට පවරා ඇත මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ දැන් මං අහනවා දැන් මේවා සමහරු කියනවා මෙහෙම මේම නොකර රට හදන්න බෑ ඒව පවරන්න ඕනි ඒව බදු දෙන්න ඕනි ඒව විකුණන්න ඕනි හා හොඳයි දැන් ඇමරිකන් කාර්යයට ලංකාවේ සම්පත් තියෙනවා චීනට තියෙනවා ඉන්දියන් කාර්යයට තියෙනවා ජපානට තියෙනවා ජර්මන් කාර්යයට තියෙනවා මේ පාලක අවුරුදු 75ක් පාලනය කරනකොට අනාගතයේ අපේ ලංකාවේ දූ දරුවන්ටත් ඉතින් වරායක්වත් අරන් දාන්න ඕනේ කියලා චීනා වගේ අපිට වරායක්වත් අරන් දාලා තියනවද වෙන කොහේ හරි රටක අපිට පතලක්වත් අරන් දාලා තියනවද ඉඩමක්වත් අරන් දාලා තියනවද ඉඩම් නම් තියෙනවා ඉඩම් තියෙනවා කාටද දන්නවද තියෙන්නේ රටට නෙවෙයි සිරිසේනලට තියෙනවා වික්‍රමසිංහලට තියෙනවා රාජපක්ෂලට තියෙනවා උන්ට තියෙනවා අපේ ඉඩම නැති වෙලා තියෙනවා ජාතික සම්පත් විජාතීකරණය කරලා තියෙනවා මේ රට මෙහෙම හදන්න පුළුවන් කමක් නැහැ දැන් ඔබ දන්නවද පහුගිය අවුරුද්දේ අපි බැලුවා ලෝකයේ මිනිරම් වල වටිනාකම කොච්චරද කියලා චීනය ඉන්දියාව ආදී රටවල් මිනිරම් නිෂ්පාදනය කරනවා ලෝකයේ මිනිරම් කඩලා කඩලා ගේන මිනිරම් වල වටිනාකම ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන 17.5 ඩොලර් බිලියන 17.5ක මිනිරම් ගිය අවුරුද්දේ ලෝක වෙළඳ පොලේ විකිණිලා තිනවා ඩොලර් බිලියන 17.5 අපි මේ IMF එකෙන් ගන්න යන ණය කීයද වසර 4කින් ගන්නෙ වාරික 8කින් ගන්නෙ ඩොලර් බිලියන 2.9යි මිනිරම් වල ගිය වසරේ ලෝකේ ආදායම කීයද මිනිරම් විකුණපු ලෝකේ සමස්ත ආදායම අපි නෙවෙයි ලෝකෙ ඔක්කොම එකතු වෙලා ඩොලර් බිලියන 17.5 අන්න එහෙම පතල් මේ පතලක් මෙහාට තියෙනවා අපි තාම යවන්නේ අමුද්‍රව්‍ය අමුවට යවනවා නොනිමි ද්‍රව්‍ය යවන්නේ මේක නිමි කරන්නේ නැහැ අපි ජාතික ජන බලවේගයේ බලනවා විශේෂයෙන්ම අමුද්‍රව්‍ය පටවන එක අඩු කරන්න මේකට අගේ එකතු කරන්න මේවා නිමි ද්‍රව්‍ය බවට පත් කරන්න නිෂ්පාදන භාණ්ඩ බවට පත් කරන්න අන්න එතකොට අගේ වැඩි වෙනවා දැන් මේ මිනිරම් උනත් සලකන්නකෝ මේ මිනිරම් ලෝකෙ මොකටද ගෙනියන්නේ මොනකටද ගෙනියන්නේ පැන්සල් හදන්න විතරද ගෙනියන්නේ පැන්සල් හදන්න විතරද ගෙනියන්නේ බැටරි ටික හදනවා නම් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ටික හදනවා නම් තීන්ත ටික හදනවා නම් ඔය වගේ එකක්වත් අපට හදාගන්න බැරිද මං අහන්නේ
ඇයි මේ අමුද්‍රව්‍ය නොනිමිද්‍රව්‍ය නිමිද්‍රව්‍ය බවට පත් කරන්න බැරි? ඇයි තේකොළ තේකොළ විදියටම යවන්නේ? ඇයි එක බීමක් කරලා යවන්න බැරි? ඇයි එක චොකලට් එකක් කරලා යවන්න ක්‍රමයක් හොයන්න බැරි? නව නිෂ්පාදනයක් කරන්න බැරි ඇයි? මේ කෑගල්ල එහෙම තනක් නෙවෙයි. 1996 ඇමරිකාවේ NASA ආයතනය තීන්දුවක් ගත්ත අඟහරු ලෝකෙට යානයක් යවන්න. යානය හැදුවා Pathfinder කියලා. යානය නිෂ්පාදනය කරලා විද්‍යාඥයන්ට කිව්වා මිනිස්සු රහිතව යවන්නේ එන අඟහරු ලෝකෙට ගිහිල්ලා ඒ වීඩියෝ දර්ශන ෆොටෝ ටික ගන්න ඒ තත්ත්වයට ගැලපෙන කැමරාවක් හදලා දෙන්න කියලා. යානය හැදුවා කැමරාව හදාගන්න බැරි වුණා යානෙට යානේ තරම් වේගී. ලෝකෙ විද්‍යාඥයෝ සෑහෙන මහන්සි ගත්ත කැමරාව හදාගන්න. අන්තිමට මිනිහෙක් කැමරාවක් හැදුවා. ඒ මිනිස්සයා ඔබේ දිස්ත්‍රික්කයේ යටියන්තොට මහාචාර්ය සරත් ගුණපාල මහත්තයා 1996 Pathfinder යානෙට අදෝරක්ත කිරණ කැමරාව හදලා දුන්නේ මේ කෑගල්ලේ මිනිස්සේ. එහෙම ලෝකේ වටිනා මිනිස්සු මෙතන ඉන්නවා. බුද්ධිමතුන් මේ රටේ ඉන්නවා. ඒ මිනිස්සු මේ වෙනකොට රට අතහැරලා යනවා. කොහොමද රටක් ගොඩනගන්නේ? එඳ අපි ජාතික ජන බලවේගයේ රජයක් යටතේ අපි බලාපොරොත්තු වෙනවා. බුද්ධිමතුන් නැවත මේ රටට ගෙන්නන්න. ඔවුන්ගේ සේවය ගන්න. ඔවුන්ගේ දැනුම ගන්න. උපන්බිමට සේවය කරන්න. අනාගත දරුවන්ට රටක් හදන්න. අපිට එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. අන්න ඒකට මේ ඡන්දය ඉල්ලන්නේ. මේ රට ගොඩනගන්න පුළුවන්. ඒක බැරි කාර්යක් නෙවෙයි. එඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. කල්පනා කරලා බලන්න. එඳ ඔය කර්මාන්ත වලින් අපේ ඉතිහාසය ගත්තොත් දැන් මිනිරං කර්මාන්ත කියමුකෝ පතල් කර්මාන්ත කියමුකෝ මිනිරං විතරක් නෙවෙයි ලැබුණේ. සාහිත්‍යයක් ලැබුණා. කලාවක් ලැබුණා. දැන් පතල් කවි කියලා තියෙන්නේ. දුම්බර කන්ද පාමුල මිනිරං පතලේ. දුම්බර කන්ද පාමුල මිනිරං පතලේ. බැහැලා බඹ 30ක් ගල සිදුරු කළේ. අපි අහලා තියෙන කවි තියෙන පොඩි කාලේ බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ විස්තර කියමි දුම්බර මිනිරම් පතලේ කියලා අපි අහලා තියෙන්නේ. දැන් කියන්න වෙන්නේ ওই කවි නෙවෙයි. දැන් පතල් වල කවි කියන්නේත් නැහැ. ගාමන්ට වල කවි ලියන්නේත් නැහැ. ඒ කාලේ නම් කමත් කවි තිබ්බා, නෙළුම් කවි තිබ්බා, ගොයන් කවි තිබ්බා, පතල් කවි තිබ්බා, පාරු කවි තිබ්බා. දැන් ඉතින් කර්මාන්ත වල කවි ලියවෙන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ නම් ලියවෙලා තියෙනවා කවියක්. මොකක්ද හනොත කවිය? දියවන්නාව මැඩ ඇති මනරම් පතලේ. දියවන්නාව මැඩ ඇති මනරම් පතලේ. 45 වසක් රණිලා ගල සිදුරු කළේ. ඔය රණිට අවුරුදු 45යි පාර්ලිමේන්තුවේ. රණිලා වසර 45ක් ගල සිදුරු කළේ. මහ බැංකුවට දෝනාවක් ගමන් කළේ. දෝනාව ගියේ මහ බැංකුවට. මහ බැංකුවට ගමන් කළේ දෝනාවක් ගමන් කළේ. වැට්ටුව රටම අඳුරුයි ඒ ගැඹුරු වලි. මහා බැංකුවට දෝනාවක් ගමන් කළේ වැට්ටුව රටම අඳුරුයි ඒ ගැඹුරු වලි. අන්නේ වලෙන් ගොඩේන්න. එන අපේ රටේ කියමනක් මෙහෙම තියෙනවා. ලින්දට වැටිච්ච මිනිහා ලින් කටින්ම ගොඩේන්න කියලා. ඇයි? ආයෙ එන්න පාරක් නැහැ. මිනිලන් හාරගෙන දෝනා හාරගෙන ගියාට මේ ලින්දට වැටිච්ච උන් නම් එන්න ඕනේ ලින් කටින්මයි. එයින්ද අපේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා. වසර 45ක් අපි ලින්දට වැටිලා ඉන්නේ. මේ ලින්ද ඇතුලේ නම් ඉන්න එපා. දැන් ඉන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි නිර්මාණය වෙලා තියෙන්නේ. නැවතත් නම් ওই රාජපක්ෂලාට, සිරිසේනලාට, වික්‍රමසිංහලාට ওই කාටවත් දෙන්න එපා. දුන්නොත් මුල් ලින්ද තව හාරනවා. තව අපි ගැඹුරට යනවා. මේ ලින් කටෙන් ගොඩේමු කියලා අපි කියනවා. ඒ සමහරු කියනවා ලින් ලින්ද හොඳයි කියලා. ඇයි වෙන ලෝකයක් දැකලා නැහනේ? බඩු මිල උඩ ගියත් මට කොපමණ කමක් නැහැ කියලා ලින්ද ඇතුළේම ඉන්නවා. එහෙනම් අපි කියන්නේ ලින් කටෙන් ගොඩේමු. මේ වලෙන් ගොඩේමු. වලෙන් ගොඩ එන්න තැනක් තියෙනවා. උන් වලට දාමු. පොදු ජනයා ගොඩට එමු. අන්නේ තැන තමයි ජාතික ජන බලවේගය කියලා කියන්නේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එහෙම තැනක් අපට තියෙනවා. එඳ අපට තියෙනවා වගකීමක් මේ රට ගොඩ නැගීම වෙනුවෙන්. නිකන් හිතන්න. හරි. ජාතික ජන බලවේගය ඇවිල්ලා අපි හොරකම් වංචා සම්බන්ධයෙන් ඕරතරම් කියලා තියෙනවා. කොහොමද මේ රටේ ආර්ථිකය හදන්නේ කියලා මේ ටිකක් කතා කරන්න මම මහන්සි ගන්නවා. දැන් මේ රටේ වසර දහස් ගානක ඉතිහාසයක් තියෙන කර්මාන්තේ මොකක්ද? කුෂි කර්මාන්තේ. ඒකත් කර්මාන්තයක් නේ. වාරි කර්මාන්තේ කර්මාන්තයක් නේ. දැන් අපේ ඉතිහාසයේ කුෂි කර්මාන්තේ ගත්තොත් ඒ කුෂි කර්මාන්තේ අපේම රටට ආවේනිකෝ අපේම රටේ කුෂි කර්මාන්තේට තිබුණු දේවල් මොනවද සාධක මොනවද අපි හොයාගත්තේ? කුෂි කර්මාන්තේට කිසිම දෙයක් පිටින් ගినాවේ නැහැ. වැව් 30,000 හැදුවේ මේ රටේම මිනිස්සු මේ රටේම බඩු පාවිච්චි කරලා. අර
පැත්තේ වෙල්ලස්ස අර පැත්තේ රජ රට පෙරදිග ධාන්‍යාගාරය මහා ශස්ත්‍රීක රටක් සහල් පිට රටුව පිට රට පැටවුවා කියලා කියනවා ඔය ඔක්කොම ඔච්චර දේවල් කරේ කුෂිකර්මාන්තේ අවශ්‍ය සියලු සාධක ලංකාවෙන් හොයාගෙන මොනවාද ගොවිතැනට ඕන දේවල් කුෂිකර්මාන්තේ යතුරු තමයි බීජ බීජ කොහෙද තිබ්බේ අවුරුදු දහස් ගාණක් අවශ්‍ය බීජ තිබ්බේ ලංකාව ඇතුලේ ඉදන් අයව අපේ ස්වභාව ධර්මය දීලා තියෙනවා වතුර අයව ස්වභාව ධර්මය දීලා තියෙනවා ඒ කාලේ හිටපු පාලකෝ ජනතාව එක්කවලා වතුර පාලනය කරන්න වාරි කර්මාන්ත හැදුවා ඊළඟට ශ්‍රමය අයව අපේ ගාවම තිබුණා අපිට ශ්‍රමය තිබ්බා ඊළඟට ගොවිතැන් කරන්න උපකරණ ආ කැත්ත උදැල්ල නගුල දැකත්ත දැතිවන ආ ඒවා ගමේ කම්මල නැති කර්මාන්ත ශාලාවේ කළා මොනාද ගොවිතැන්ට පිටින් ගినాවේ ඔක්කොම බඩු මෙහි ආන්නේ එහෙම කරගෙන ආපු කුෂිකර්මාන්තේ කරකට පිරිච්ච අත්වලින් කතිර ගහලා ගොවි ජනතාවත් පත් කරගත්ත පාලකයන් විසින් ඒ කුෂිකර්මාන්තේ කනත්තට මලගමට ගෙනිච්ච බව පවසන්න අමුතුවෙන් කියන්න ඕනද දැන් අපේම රටේ තිබුණු කුෂිකර්මාන්තේ යොද ගන්න යොදාගත්ත සාධක ගොඩක් අපේ ගාව නැහැ අපේ ඉඩම් අක්කර ලක්ෂ ගණන් බහුජාතික සමාගම් වලට දීලා දීලා අපේ ඉඩම් දීලා වතුර අන්න වතුර විකිණීමේ පනත කැබිනට් එකේ දැන් සාකච්ඡා වෙනවා ජලයේ විකිණීමේ පනත ඒක ගොවියට විතරක් නෙමෙයි සමස්ත ජනතාවටම ගහටකොලට සතාසිපවට බලපානවා මම අර මුලින් කිව්ව මුන් කාබාසිනිය කරලා යන්න හදනවා කියලා වතුර විකිණීමේ පනත කැබිනට් එකේ සාකච්ඡා කරනවා වහවහ පන්නන්න ඕන කියන්නේ ඒකයි සාකච්ඡා කරනවා මේ රටේ කුෂිකර්මාන්ත යතුර බීජ බීජ වලට මොකද උනේ බීජ අපෙන් උදුරගෙන කවුද අරන් තියෙන්නේ දැන් එන්නේ ඔක්කොම හයිබ්‍රිඩ් බීජ මැලේෂියන් කම්පැනි තායිවන් කම්පැනි පිට රටින් බීජ එනවා පිට රටට අතපාන්න නැතුව කෑම ටික මෙහෙ හදාගත්ත දැන් පිට රටින් කෑමක් එනවා කෑමක් එනවා බෙහෙත් පොරක් එනවා බීජත් එනවා දැන් කැත්ත උදැල්ල නගුල බෑකැත්ත මෙහෙ හදනවද නැහැ ඉදිකට්ටක්වත් හදන්නේ නැහැ ඇල්පෙනෙත්තක්වත් හදන්නේ නැහැ පේකම්මල් තිබුණු දිස්ත්‍රික්ක මේවා දැන් ඔක්කොම අපි ඉදිකට්ටයි ඇල්පෙනෙත්තයි ඔක්කොම රටෙන් ගේනවා ඔන්න මේ රටේ පච්චිර බුතන ඔබට අපි සන්තෝෂෙන් කියනවා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරගෙන බලන්න අපි මේ රටේ පළවෙනි අවශ්‍යතාවය ආහාර මිනිසුන්ගේ ආහාර සුරක්ෂිතභාවයක් ඇති කරන්න ඕනේ අන්න ඒක අරමුණු කරගෙන විතරක් නෙවෙයි රටේ තියෙන කුෂිකර්මාන්තයේ තියෙන යපුම් මට්ටමේ මේ යපුම් මට්ටමේ තියෙන කුෂිකර්මාන්තයේ ගේන්න ඕනේ වාණිජකරණය දක්වා වෙච්ච කුෂිකර්මාන්තයට ගේන්න ඕනේ ඒක එතනින් එහාට දික් කරන්න ඕනේ අපනයන කුෂිකර්මාන්තය දක්වා ටිකක් අරගෙන යන්න ඕනේ මේ රටේ ගොවි ආභිමානවත් ගොවියෙක් කරන්න ඕනේ හොඳ ආදායමක් ලැබෙන ගොවියෙක් කරන්න ඕනේ වයසක පරම්පරාවක් විතරයි දැන් ගොවිතැනේ ඉන්නේ ගොවි භූමියේ ඉන්නේ තරුණයා මේ ගොවිතැනට ගේන්න ඕනේ ගොවිතැන මරා දාන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ ඒක ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියලා තියෙනවා අපි මෙහෙම මේ රටේ කුෂිකර්මාන්තයට අපි තාක්ෂණය ගේනවා මේ රටේ කුෂිකර්මාන්තයේ අවශ්‍ය සාධක පිටින් ගේන එක ක්‍රමානුකූලව නවත්තලා සියල්ල ලංකාවේ කරගන්න පුළුවන් මට්ටමට අපි ගේන්න බලනවා ආපෝ මේ රටේ ගොවි පොළවල් ටික ආරම්භ වෙනවා මේ රටේ දේශගුණයට ගැලපෙන අඩු වතුරෙන් වැඩි අස්සන් අතර බීජ නිෂ්පාදනය පටන් ගන්නවා ගොවි පවුල් වල කොල්ලන්ට කෙල්ලන්ට ඒ තැඟ වල රැකී ආරක්ෂා ලැබෙනවා කෘෂි විද්‍යාඥයෝ බිහි වෙනවා පිට ඉන්න කට්ටිය ගෙන්නන්න පුළුවන් කට්ටිය ගෙන්නනවා හොඳ ප්‍රමිතියෙන් යුක්ත බීජ හැදෙනවා අඩු සහන මිලට ඒවා ගොවියන්ට දෙන්න පටන් ගන්නවා ආන්න උන් අතේ තියෙන යතුර ක්‍රමානුකූලව නැවත අපේ මාතෘභූමියට අපේ මිනිසුන්ට අත්පත් කරලා දෙන සැලැස්මක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියලා තියෙනවා විතරක් නෙවෙයි ඒක අපි කරනවා අපි දන්නවා අපේ රටේ බීජ ගොවි පොළවල් සමහර ඒවා වැහුවා ඒ වගේ ගාමන් ෆැක්ටරි දැම්මා සීතා එළිය රාංගල බතලගොඩ ඔය තියෙනවා දැන් අපේ තියෙනවා වැලිමඩ තියෙනවා බොරලන්ද හොඳ ගොවි පොළක් හොඳ දේශගුණික තත්ත්වයක් එතන දැම්මා පොලිස් ට්‍රේනින් කොලෙජ් එකක් දැම්මා ගොවි පොළේ සම්පූර්ණ පොලිස් ට්‍රේනින් කොලෙජ් එකක් දැම්මා ට්‍රේනින් කොලෙජ් ඕන තැනක දාන්න පුළුවන් හැබැයි ගොවි පොළවල් හැමතැනම දාන්න බෑ අපේ රටේ පාලකයෝ කරපු විනාශේ තරම තේරුම් ගන්න අපි තීන්දුව කරලා තියෙනවා නව ගොවි පොළවල් ආරම්භ කරන්න තියෙන ගොවි පොළවල් වලට පණ දෙන්න බීජ නිෂ්පාදනයේ පටන් ගන්න ගැළපෙන බීජ දෙන්න අඩු වතුරෙන් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන බීජ නිෂ්පාදනය කරන්න අපි තීන්දුව කරලා තියෙනවා අපේ කොල්ලන්ට කෙල්ලන්ට රස්ස හම්බේ පෞද්ගලික අංශයකට ගන්නවා ඇයි එක බෑ කියලාද හිතන්නේ හිත ඇත්නම් පත කුඩාද කරපු දෙයක් බැරි වෙන්න පුළුවන් කමක් නැහැ අපි කරනවා අන්න ඒවට මේ ඡන්දෙ ඉල්ලන්නේ නිකන් නෙවෙයි දැන් නිකන් හිතන්න චීනෙකත් තිබ්බා ජපානෙකත් තිබ්බා ඉන්දියාවටත් තිබ්බා කම්මල අපටත් තිබ්බා කම්මල අපේ කම්මල වැහුවා උන්ගේ කම්මල කර්මාන්ත ශාලාවක් කරා ඒ කර්මාන්ත ශාලාවේ සේවකව බඳව ගත්තා යුනිෆෝම් එක හැදුවා ලස්සන පැකින් හැදුවා ලේබල් ගැහුවා උන් පිහියක් ලේබල් එක ගහලා කෑගල්ලේ ටවුන් එකට එවනවා
idikattat elpenittat tevanawa hettakattat tevanawa nagulat tevanawa tractor tevanawa boothiyat tevanawa tsunamiyat tevanawa ahinsaka minissu salli wedan kala ara videshiya karmaan sala wala hadana pihiya dakatte okkoma ganwa api jaathika janamala wege thindu karala tiyenawa api amuthuwen welanda porawal hoyanna onna metara welanda polak tiyenawa pitata yana dollar nawattanna oni bija genna yanne dollar kattaka genna yanne dollar nagula genna yanne dollar apita meke hadanna puluwan api merate balaporottu wala lankawa kushikarmaantayata awashya tractore nagula bhutaya tsunami ege sita sielu dewal merate hadanna ape rate paujjaligansayat ekathu karala janathawat ekka ahu karala merate kushikarmaantayat ekka bandichcha karmaanta paddhatiyak merate bihi karanna api balaporottu wenawa ekata me bale illanne etoda rassa bihi wenawa ape rate upakaranayak hadenawa nishpadana karmaantayak bihi wenawa areta yana dollar nawathinawa මේ කර්මාන්ත බිහි වෙනවා පෞද්ගලික ආයතන හැදෙනවා ඒ ආයතන ලාභ ලබනකොට බාණ්ඩාගාරේ රුපියල් එනවා අර පැත්තෙන් ඩොලර් වියදම නවතිනවා මෙන්න රුපියල් ගුණනවා අන්න බාණ්ඩාගාරේ රුපියල් වලින් පිරෙනවා ඩොලර් එන පාරවලුත් හදනවා අපනයනෙ දක්වා ගෙනියනවා මම අහනවා අවුරුදු 75ක් ඇයි මුම් මේක කලේ නැත්තේ මුංගේ කට්ටියනේ ගේන්නේ ඉදිකටු ඇල්පෙන දිනගුල් ට්‍රැක්ටර් වාහන ගේන්නේ උන්ට පාර හදාගත්තා රටට මලගමට පාර හැදුවා මේක වෙනස් කරන්න ඕනි එක අවුරුදු පහකට දීලා බලන්න මේව ආරම්භ වෙන්නේ නැද්ද කියලා බලන්න හදනවා මේක වෙනස් කරනවා අපේ අස්සන්නට ඇයි මාකට් එකක් හදලා දෙන්න බැරි ඔබ දන්නවද ලෝකේ ලොකුම ඉඩම තියෙන්නේ කාටද කියලා ලෝකේ ලොකුම ඉඩම තියෙන්නේ රුසියාවට සෝවියට් දේශයට දෙවනි ලොකුම ඉඩම කාටද දන්නවද තියෙන්නේ දෙවනි ලොකුම ඉඩම තියෙන්නේ කැනඩාවට ඔබ දන්නවද ලෝකේ ලොකුම ආහාර නිෂ්පාදකය කවුද කියලා ඇමරිකාව ඔබ දන්නවද ලෝකේ ලොකුම දෙවනි ආහාර නිෂ්පාදකය කවුද කියලා ඕලන්දය නෙදර්ලන්තය ලන්දේසි ඒ කට්ටිය තමයි දෙවෙනි ආහාර නිෂ්පාදකයා අපේ සල්ලියේ ගොවියට යනවා කහපාට දොඩන් ගෙඩියක් ඇපල් ගෙඩියක් මිදි ටිකක් කෑවොත් අපේ සල්ලි ඒ රටවල වල ගොවියන්ට යනවා මුන්නට ලංකාවට වැඩියෙන්ම ගේන්නේ ඕස්ට්‍රේලියාවෙන් ඒ ගොවියට යනවා කිරිපිටි වැඩි හරියක් ගේන්නේ නවසීලන්තෙන් ඒ ගොවියට යනවා අපේ ගොවියට මොනවාද එන්නේ අවුරුදු 75ක් පාලනය කරලා කෑකල්ලේ ගොවියගේ මොකද්ද යව්වේ? මම අහන්නේ. අඹ ගෙඩියක්, කෙහෙල් ගෙඩියක් මොකක් හරි යව්වද? දැන් මේ දවස්වල අපේ පැත්තේ අලිගැට පෙර වකාරේ. අලි පෙර ඕන තරම් තියෙනවා. මම මේ ළඟදි ඌව පරණ ගම ගිය වෙලාවේ කඳු පල්ලම් බැහැගෙන ගෙදරකට ගියාට පස්සේ අලිගැට පෙර ගොඩාක් වැඩලා මිදුලේ. මං ඇහුවා අම්මා, ඇයි මේවා විකුණන්නේ නැත්තේ? නෑ පුතා සත්තු කාලා යනවා ගුවා. මං කිව්වා ඉතින් විකුණන්නකො අපරාධිනේ. නෑ පුතා කැඩුම් කුලියවත් හම්බෙන්නේ නැහැ. ඕක මේ කඳු පල්ලෙන් කරේ තියලා ගෙනියන්න සල්ලි ඕනේ. ඕ කවුරු පුතාව ගන්නෙ? අලි ගැට peer. අලි peer. විශේෂ පෝෂදායි පළතුරක්. ලෝකෙ ලොකු ඉල්ලුමක් තියෙනවා. යවන්න ක්‍රමයක් නැහැ. මං දවසක් මයියංගනේ ගල්පෝරියායේ ගමේ රැස්වීමකට යනවා. කොට්ටා සභාවක් හදන්න. යනකොට මගේ ඉස්සරහින් බයිසිකලයක් තල්ලු කරන් යනවා වයසක තාත්තා කෙනෙක්. ටිකක් දුර යනවා හති අරිනවා. මං තාත්තා කවට කියලා ඇහුවා තාත්තා මොනව ඔය පොර පොර මලු තුනක් ඔය හැන්ඩල් එකේ තියාගෙන ලැගේජ් එකෙත් එකක් තියාගෙන පොල්ල මැදිනුත් එකක් දාලා මොනවද ඔකේ තියෙන්නේ මේවා පුතා දෙහි කිව්වා මං වා කොහේ මේව අරන් යන්නේ නෑ පුතා අරන් ගියා මං මුදලාලි ඉල්ලනවා කිලෝ එක රුපියල් 14 කැඩුම් කුලියවත් නෑනේ හෙට මයියංගනේ සෙනසුරාදා පොලටවත් අරන් යනවා විකුණන්න කිව්වා දෙහි පෞගි දවසල් රුපියල් 850යි කිලෝ එක 14 විකුණ ගන්න බැරුණා දැන් මාස 3කට උඩදී කල් තබා ගැනීම ක්‍රමයක් නෑ දෙහිවලින් නිෂ්පාදිත ක්‍රමයක් නැහැ. නිකන් හිතන්න ලෝකයේ ලොකු බහුජාතික සමාගම් වතුර විකුණනවානේ සල්ලි වලට. දැන් ඔය ලෝකෙම තියෙන බහුජාතික සමාගමක් කොකාකෝලා. කොකාකෝලා. කොකාකෝලා මුදලාලි ලෝකෙම මිනිසුන්ට වතුර පොවනවා. පාට දාලා හොදට හදනවා. දැන් අපේ තියෙන කැලණිගඟ අසබඩ කඩුවලට එහා කොකාකෝලා ෆැක්ටරිය. කැලණිගඟේ වතුර ගන්නවා පිරිසිදු කරලා, ඔකට පාට ටිකක් කවලම් කරලා, සීනි ටිකක් කවලම් කරලා, සැකරින් හැම කවලම් කරලා හැඩකාර බෝතලයකට දාලා, ඔකට හොඳට මේ මොනවාද වායුව පෙරපලා මූඩිය ගහලා, ඔකේ ලස්සන ලේබල් එකක් ගහලා විකුණනවා. නිගම විකිණෙන්නේ නැහැ. විකුණන්න ඇඩ් එක දාන්න ඕනේ. දැන්නිව දාන්න. දඟකාර රූමත් නංගි කෙනෙක් දාලා කටේ තියම් බොන හැටි දානවා. දානවා රයිස් එක රයිස් සමග කොකාකෝලා, කොත්තු සමග කොකාකෝලා කියලා ගහනවා. එතකොට මේ කෑගල්ලේ අයින්සක ගම්මු ටවුන් එකට ඇවිල්ලා කොත්තුත් එක කොකාකෝලා බොනවා නෑ නැද්ද මං අහන්නේ බොනවා කොකාකෝලා මුදලාලි ඒ විදිහට වතුර විකුණන කැලණි ගඟේ අපේ දෙහි ගස් යට කුණු වෙනවා අලිගැට peer කුණු වෙනවා වරක කුණු වෙනවා ඩොලර් ආදායම් කර්මාන්ත ආන්න නෙදර්ලන්තේ ගොයිබි මාස්ටර්ගම් පොඩි කර්මාන්ත තියෙනවා පළතුරු කර්මාන්ත තියෙනවා ටින් කරනවා පැකින් කරනවා
ලෝකෙට යවනවා ලොකු ආදායමක් ගන්නවා අපේ කෘෂිකර්මාන්තේ කොතනද තියෙන්නේ අපි බලාපොරොත්තු වෙන ආණ්ඩුවක් හැටියට අපි වෙළඳ පොළ හොයලා දෙන්නම් තැන හොයලා දෙන්නම් මේ කෘෂිකර්මාන්තේ ගේන්න ඕනේ ආන් අර ඉස්සලා කියපු යපුම් එකෙන් වාණිජයකින් අපනයනේ දක්වා ටිකක් අරගෙන යන්න ඕනේ අන්න එතෙන්ට ගේන්න අපේ සලස්මක් තියෙනවා නිකන් හිතන්න දැන් අපේ රටේ කිරිය අවශ්‍යතාවය 100ට 100ක් ලංකාවෙන් සපුරන්න බෑ අනුර කුමාර සහෝදරයා 2004 කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් වාරි මාර්ග ඇමති මාස 14යි ඇමතිකම කළේ කිරිගොවි ගම්මාන 500 ව්‍යාපෘතිය ගෙනාවා කිරිගොවි ගම්මාන 500ක් ලංකාවේ හදන්න තීන්දුව කරා අපි පළවෙනි කිරිගොවි ගම්මාන බදුල දිස්ත්‍රික්කයේ වැලිමඩ දික්කාපිටි කියන ගමේ දැම්මා පවුල් 50ක් තෝරගත්තා ලක්ෂයක ආධාර දුන්නා ගාල හැදුවා භාජන දුන්නා අපි ට්‍රේනින් කරා නවීන ක්‍රමයට කිරිකර්මාන්තේ කොහොමද කරන්න කියලා වැස්සි නිකන් දුන්නේ නැහැ අපි කො වැස්සියෙක් හොයාගන්න හොඳ වැස්සියෙක් ඕන නම් ලෝන් එකක් දෙනවා ඉන්දියාවේ අමූල් ව්‍යාපාරෙන් වැස්සියෙක් ගේන දැන් මේ දවස්වල ඉන්දියාවේ අමූල් ව්‍යාපාරයේ වැස්සියෙක් අලුතෙන් බී කරගෙන තියෙනවා ජනනය කරගෙන තියෙනවා දවසට කිරි ලීටර 45ක් දෙන වැස්සියෝ දෙන්නේ කදාගත්තොත් 45 ව 2යි 90යි දැන් කිරි ලීටරයක් පැට් එක හොඳයි නම් 150යි 150 වැඩි කිරීම 90 100 වැඩි කිරීම 90 වුණොත් 9000යි 9000ට 4500ක් එක්ක කරාම 13500යි වැස්සියෝ දෙන්නගෙන් අමුල් ව්‍යාපාරේ වැස්සියෝ දෙන්නේ හැදුවොත් 13500යි දවසක ආදායම දවස් 30යි මාසෙට ඒක 30න් වැඩි කරන්න 10න් වැඩි කරොත් 13500 135000යි ඒ වගේ තුනක් ගත්තම 104කට කිට්ටු එක පවුලකට 104කට කිට්ටු 104න් එකමාරක් විතර අයින් කරන්න වැස්සියන්ගේ නඩත්තුවට ඉතුරු ටික මදිද පවුලක ගොඩ යන්න ආර්ථිකයක් හදන්න බැද්ද අපි එහෙම ඉතලා කිරි ගම්මාන 500 ව්‍යාපෘතිය ගෙනාවා දාගෙන දාගෙන ගියා කුරුණෑගල ඉඩමක් වෙන් කළා අලුත් කිරි කර්මාන් ශාලාවක් දාන්න රස්සා දෙන්න පිටරට යන ඩොලර් නවත්තන්න අපේ දරුවන්ට මන්ද පෝෂණයෙන් ගොඩ එන්න සහන මිලකට අඩු මිලකට කිරි වීදුරක් දෙන්න ක්‍රම හැදුවා අපි ආණ්ඩුවෙන් බැහැලා ගියා පාලකෝ කිරි ගම්මාන වැඩේ නැවැත්තුවා වැව් 10000 ව්‍යාපෘති නැවැත්තුවා තරුණ ගොවි ගම්මාන 250ක් හදාදේ හිටියා ඒව නැවැත්තුවා ඇයි කිරි ගම්මාන වැඩේ නැවැත්තුවේ පිටරටින් කිරි ගේන්නේ ඒ කට්ටිය අපි මෙහි ගම්මාන දැම්මොත් උන්ගේ බිස්නස් වැටෙනවා කෝටි ගණන් අවුරුද්දට හොයනවා ආන් එහෙම උන් කල්පනා කරනවා එහෙනම් මේ පාලකයෝ ලංකාවේ ගොවිතනමත් කර්මාන්තවත් හැදුවේ නැති වුණාට උන් කර්මාන්ත හැදුවා මං ඔවුන්ට අගහුරයක් කරන්නේ නැහැ ලෝකේ දියුණුම කුඩු කර්මාන්තයක් තියෙනවා ලංකාවේ කුඩු කර්මාන්තය හැදුවා ලෝකේ හොරකම දියුණු ලෙස කර්මාන්තයක් ලෙස කරන්න පුළුවන් ලොක්කො ඉන්නවා නම් ඉන්නේ ලංකාවේ ලෝකේ මොන රටේද මහ බැංකුව හොරකම් කරේ මහ බැංකුව ආන් ඒකයි ඉන්නේ ලංකාවේ ඒක හොඳට කරා ලෝකේ හොඳට මිනිස්සු රවට්ටන්න මුලා කරන්න පුළුවන් ඒක කර්මාන්තයක් විදිහට කරන්න පුළුවන් මේ උන් ඉන්නවා ලංකාවේ ආන් එහෙම හැදුවා රට ගොඩ යන පාරවල් නිර්මාණය කරේ නැහැ අලුත් පාරවල් හැදුවේ නැහැ අඳුරට විනාශයට අගාධයට යන පාරවල් නිර්මාණය කරමු රටක ඔබ මම ඉන්නේ එන්න අපි බලාපොරොත්තු වෙන අපේ ආණ්ඩුවක් යටතේ නැවත මේ රටේ අපි බලේ අරගෙන ඔබට මම කියන්නේ අවුරුදු 5ක් යනකොට එක දවසෙන් දෙකෙන් පහක් පැටව ගහන්නේ නැහෙනි අවුරුදු 5ක් යනකොට ලංකාවට අවශ්‍ය සියලුම කිරි නිෂ්පාදන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ලංකාවෙන්ම අංග සම්පූර්ණ කරනවා සම්පෝෂිත කරනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය ආණ්ඩුවට මොක්කම කරන්න බෑ ජනතාව බද්ධ කරගන්නවා පෞද්ගලිකංශේ බද්ධ කරගන්නවා කර්මාන්ත බිහි වෙනවා එතකොට කෑගල්ලේ තත්ත්වය හොඳයි නම් කිරි කර්මාන් ශාලාවක් දෙකක් වැටෙයි රස්සා කොල්ලන්ට කෙල්ලන්ට ලැබෙයි රස්සා කියන ඒවා කරකෙන පුටුවෙම ඉල්ලන්න එපා මුරකරු කම්කරු රස්සාම ඉල්ලන්න එපා ඉල්ලන්න පොඩ්ඩක් වැඩ කරන්නත් ඉල්ලන්න අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුළුවන් වෙන්නේ එහෙම නැතුව රටක් හදන්න බෑ කුමාරතුංග මුනිදාසයන් මෙහෙම කිව්වා අලුත් අලුත් දෑ නොතතන ජාතිය හදන්න නැති ජාතිය ලොව නොනගී කියලා දැන් නෙවෙයි කිය ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා අලුත් අලුත් දෙයක් නිෂ්පාදනය කරන්නේ නැත්නම් ලෝකේ නැගිටීමක් නැහැ. හරි. අපි මොනවද නිෂ්පාදනය කරේ? තිබුණු දේවලුත් නැති කරගත්ත රට. අන්න එහෙම රටක පුරවැසියෝ මේ අපි. එතන මේක කවුරු දාලා ගියත් අපි මේක දාලා යන්නේ නැහැ. මේක අපි හදනවා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. එතන මේ රටේ දැන් කිරි කර්මාන්තේ ගන්නකො. කිරි කර්මාන්තේ වස්සොයි වැස්සියෝ හදන්න මොනවද ඕන වෙන්නේ? ඒකටත් කර්මාන්ත ජාලයක් එනවා ඒකට වටේ. මොනවද? තනකොළ හදන්න කට්ටියක් ඉඩම් තියෙනවා නම් තනකොළ හදන්න තනකොළ හදලා කිරි හදන කෙනාට විකුණන්න භාජන ටික හදන්න කර්මාන්තය හදන්න පොඩි වාහනයක් අරගෙන කිරි ටික අදින්න එන්න රටේ අලුත් ව්‍යාපාරිකෝ බිහි වෙන්නේ නැහැ ඒ ව්‍යාපාරිකෝ ආදායම් බද්දක් ගෙවන්නේ නැහැ
kane kemata ma badu gahana ka patta ka dala badu mila patta ka dala aadayam marga hoyenawa alut tulpat paadenawa rata negittonawa aadarniya amme taatte sahodara sahodriya me maatrubhumiye nidagatta yodhek meya negittawannone kooddannone negitinne kiyala anne eka avurudu 75k nidhi karala tiyena me maatrubhumiya negittawanna puluwan yodhek innawa e vena kawuruwak nemei jaathika jana balavege bawa obata kiyanna api kemathi ඒකට අදාළ ප්‍රතිපත්තිය තියෙනවා. ඒකට අදාළ සැලැස්ම තියෙනවා. ඒකට අදාළ බුද්ධිමතුන් මිනිස්සු ඉන්නවා. ඒකට අදාළ නායකයෝ ඉන්නවා. ඒකට අපිට හැකියාව තියෙනවා. එවෙනින් අපි අප වෙනවා. එවෙනින් අපි කැප වෙනවා. අන්න ඒවට මේ ඡන්ද ඉල්ලන්නේ. අන්න ඒකට මේ බලය ඉල්ලන්නේ. අන්න එහෙම තත්ත්වයක් මේ තියෙන්නේ. බය වෙන්න එපා. දැන් මේ රට විනාශ කරේ පක්ෂ දෙකක්. ඒ ඡන්දදායකයන්ට නෙවෙයි මං කියන්නේ නායකයන්ට මේ කියන්නේ. කොළයි නිලයි තමයි මේ රට විනාශ කරේ. ප්‍රතිපත්තියක් නැහැ වැඩපිළිවෙලක් නැහැ. ඡන්ද දීපු මිනිස්සු වැරදි නෑ 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ මෙහෙම කරයි කියලා හිතලා නෙවෙයි මෙහෙම කරනවා කියලා දන්නවනම් ඔය 69 ලක්ෂයේ අම්මලා තාත්තලා මෙතන ඇති ඔබ දෙනවද මෙහෙම කරනවා කියලා දන්නවනම් ඡන්දයක් දෙන්නේ නෑ හිතුවේ නෑ දන්නේ නෑ දැන් අපිට තේරෙනවා එඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දැන් මේක එයාලට දුන්න ඇති දැන් මේක අපි වෙනස් කරන්න ඕනේ වෙලාව යුගයේ කාලයේ පරිච්ඡේදය ඇවිල්ලා තියෙන්නේ අන්න ඒ නිසා මේ කිරිකර්මාන්තය වුණත් කරන්න නම් හරක් ඉන්න ඕනේ තනකොළ තියෙන්න ඕනේ. දැන් මේ කෑගල්ල තියෙන තනකොළ මේකේ ඉන්න දේශපාලඥෝ කාලා ඉවරලා හරක් නැද්ද මං අහන්නේ. එයාලට බත් කවමු හරක් තනකොළ කවමු එන කිරි උන්ටත් පොලා රටටත් පොලා ඇත්ත සෞභාග්‍යයක් තියෙන ඇත්ත සමෘද්ධියක් තියෙන රටක් හදන්න ජාතික ජන බලවේගයත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා මං ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේක හදන්න පුළුවන්. නිකන් හිතන්න ලෝකේ හොඳම අධ්‍යාපනයේ තියෙන රට පින්ලන්තේ හොඳම සතුටෙන් ඉන්න මිනිස්සු ඉන්න සතුටෙන් ඉන්න වැසියෝ ඉන්න රට පින්ලන්තේ හරි සතුටෙන් ඉන්නේ සම්පූර්ණ අධ්‍යාපනයේ නොමිලේ ඇඳුම් නොමිලේ පොත් නොමිලේ ප්‍රවාහණයක් නොමිලේ කෑමක් නොමිලේ ටියුෂන් නැහැ හොඳ අධ්‍යාපනයක් තියෙනවා හොඳ උගත්තු ඉන්න බුද්ධිමත් ඉන්න පින්ලන්තේ හරි ප්‍රීතිමත් මිනිස්සු ඉන්නවා හරියට පොත් කියවනවා ආස නැද්ද ලංකාවත් ඒ වගේ තැනකට ගේන්නේ අපට නැතත් අපේ දරුවන්ටවත් ඒ වගේ රටක් හදලා දෙන්න. පිල්ලන්තේ ජනප්‍රිය ක්‍රීඩා තියෙනවා. මිනිසු නිතරම ක්‍රීඩාවෙන් ඉහළෙනවා. ඒ රටේ තියෙන එක ක්‍රීඩාවක් තමයි ස්වාමි පුරුෂයා බිරිඳ කරේ තබාගෙන දිවීමේ තරගය. එතකොට මේ කට්ටියත් හිතයි දන්න ඒ වගේ තරගයක් ලංකාවේ තියාගත්තා නම් හොඳයි කියලා. ස්වාමි පුරුෂෝ අකමැති වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ වගේ සතුටෙන් ඉන්න ලෝකේ රටවල් තියෙනවා. මේ රටත් අපේ දරුවන්ට ඒ වගේ සතුටෙන් ඉන්න රටක් බවට පත් කරන්න ඕන. අපේ මන්නාරම් ද්‍රෝණියට මහා සුළඟක් තියෙනවා. ලෝකේ ඩොලර් බිලියන ගණන් හොයනවා ඩෙන්මාර්කයේ සුළඟෙන් බලශක්තිය නිෂ්පාදනය කරලා. අපි බලශක්තිය අර්බුදයක ඉන්නවා. මේ සම්පත් ඔක්කොම පැත්තක දාලා තියෙනවා. ඇයි මේ වගේ වැඩක් ගන්න බැරි? මේවා වැඩක් ගන්න පුළුවන්. අන්න ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ගොවිතැනත්, කෘෂිකර්මාන්තයත්, ඒ වගේම අපේ කර්මාන්තත් යම් තැනකට ගෙනල්ලා මේ රට ගොඩනගන්න අපි සූදානම්. සැකක් බියක් තියන්න ඕනේ නැහැ. රට විනාශ කරපු කොළ නිල් කඳවුරු දෙකක් දැන් විනාශයි. රටත් විනාශයි. එයාලත් විනාශයි. ඒ පක්ෂ දෙකේ පතුරු ගැලවිලා අතුපතුරු අතු ඔක්කොම දිරලා අපි වටේ පාදලා මුල් පාදලා තියෙන්නේ. දැන් මේක බිම දාන්නයි තියෙන්නේ. ඡන්දයක් ආවනම් දෝන් දඩෝරියන් ඒක බිම. ඡන්දයක් තියන්න නැත්නම් මහා ජන සුළඟක් ගෙනල්ලා හැමුවනම් ඔය ඔක්කොම කඳවුරු බිම. එතන දැන් එවැනි තත්ත්වයක තියෙන්නේ. එතන දැන් අපට අවස්ථාව එළඹිලා තියෙන්නේ. ඒ අවස්ථාව අපතේ වන්න ඕනි නෑ. රටක් ගොඩනගන්න තියෙන අවසාන අවස්ථාව මෙයයි කියලා මම ඔබට කිව්වා. අන්න ඒ වගේ අනදිම අවස්ථාවේ දැන් අපි කවුරුත් ක්‍රියාත්මක වෙන්න ඕනේ කොයි විදිහට දන්නවද? අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ මොන විදිහට දන්නවද? අපිට තියෙන විශේෂ වගකීමක්. ඔබේ අම්මා, ඔබේ තාත්තා, ඔබේ දරුවා අසනීප වුණාම ඔබ කොච්චර සංවේදී වෙනවද? මගේ අම්මා, මගේ තාත්තා නිවාඩු දානවා, වැඩ කරනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා, හොයනවා, ලෙඩෙන් ගොඩ ගන්න බලනවා. මම ඔබෙන් අහනවා. මහා අම්මට අසාධ්‍යයි. ඇයි ඒ අම්මා අසාධ්‍ය භාවයෙන් ඉන්නකොට ගොඩ ගන්න අපි හිතන් ඩෝන්නේ නැද්ද? හැමෝටම අම්මලා කීප දෙනෙක් ඉන්නවා. වැදූ අම්මා තමයි ගෙදර ඉන්නේ. දරාගෙන සිටි අම්මට තමයි මාතෘභූමිය කිව්වේ. කන්න දුන්නේ පොළවෙන්, බොන්න දුන්නේ පොළවෙන්, දරන් හිටියේ පොළවෙන්. අන්න ඒ නිසා යාටත් අපි අම්මා කිව්වා. මාතෘභූමිය කිව්වා දැනුම දුන්නේ පාසලෙන් ඉඳ අපි ආට පාසල් මෑණියෝ කිව්වා අපිට දැනුමක් දුන්න නිසා ඇයි මේ දරාගෙන ඉන්න මහ පොළොව අඬලා කෑගාලා කියනවා වගේ ඇයෙන්නේ නැද්ද මේ රටේ වැසියන්ට මම විකුණනවා කෑලි කරනවා මගේ රටේ දේවල් ඉවරයි
Mage misumang atar leno, daru atar leno. Mika beraganilla kila wagi kieno wagi ahinnad. Apita nang aheno. Apita nang daninawa. Apita nang hangenawa. Meke hema atar inna bae. Inna tamangge amma asanipa belawe. Medi attara amma goda ganno wage. Me sangvedi ape laankiya janathawa. Me mohote sangvedi wennoni. Weda karannoni. Me palaka pannanna. Nawa palanaya pihitawanna. Kawuruth ekathu wennoni. Api hari santosha wenawa. Mokada paksha paata beda pattaka dala. Adobe metenta awa biswasa kala ugattu buddhimattu goviyo kamkaru okkoma den jaathika janabala vege wata pelagahila inna inda kisi sakak tiya ganna epa chande vitarak aragena nawathinne na jaathika nyaaya patrayak hadana rata goda naganna ekata janathawa okkoma ekathu karanawa baddha karanawa maha punarudha vyaparayak hadanawa hemoma me rata wenuwen daayak karaganna kramayak hadanawa mantriwaru ematiwaru ei api apit bimata bahinawa minissut ekak wedena bahinawa Bela merata goda ganna para patang ganna wede patang ganna wa. Mika weda bimak bata pat karana wa. Keti kalayak tula me nida gatta yodhe api negitto na wa. Obe daruwata heta dawasa khadanna anagathayak khadanna api kepa wenawa. Inda me welawae obeth mageth yutukama e wenuwen yamak kirima. E rata goda negima wenuwen yamak kirima. Awata bohoma stuti. Ehungan dunnata bohoma stuti. Ahagena vitarak yanna epa. Gamata yanna bimata yanna karyalayata yanna weda polata yanna vyapari sthanayata yanna. Katawal arin, tawat kenek danuat keran, me pradana madhya waling labene idakada simitai, api danuai sradi apita visala abiyogyak tiyenawa, hebei obe hamadenek madang, api tawat madhya ayatenek himikaru bawata pattala tiyenawa, oi smartphone ekak tiyenawa, oke Facebook tiyenawa, oke WhatsApp tiyenawa, aanne kathule tamange karyabare karanna, katha karanna, janathawa danuat karala, me dushita palane me rata goda ganna, bindawattapu rata nawatha goda naganna, kawurut podu jana maha peramunak wetcha, jaathika janabalavege samaga attal bendaganna, ehema karala, ape rata sadharanayak, ape rata yuktiyak itu karanna kawurut ekathu wenna kiyala mama illimak karanawa, me matrubumiya goda nagamu, daruwanta heta dawasak hadamu, anagathayak hadamu, bata bulatin piriccha, nenanuwani sapiriccha, abimanamath ratak, attha saubhagyayak dena, attha samruddhiyak dena, loke piligatta rajyayak bawata, jaathiwade nathi Agang mah deh nanti, apem apem rata khadaagan na, kaurut ekawan mereka tuh enak kira illi makarmi, ekare barek karan na, upre sakti lebeva, dayri lebeva, upre jayveva, rata jayveva, mali mahabdi neva, jati kejana balu begitu jayveva kila, pratna karmi, nawatirwa istuti aibuan.